අපි මානවත් නීති නිවෘතියට පිවිසෙන්න දිවිනේ ප්‍රථම ඇතුළුව ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් අසම සම ප්‍රතිඵල නැවතත් තහවුරු කළ වගයි. මම නිමේෂා ගමගේ 2023 වසරේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ දිවිනේ ප්‍රථම ස්ථානය. මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා මට හැකි වුණේ ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනයක් සමග සම්බන්ධ වීම නිසා. මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා ප්‍රමුඛ ලෝ ස්කූල් ආයතනය සමග සම්බන්ධ වෙලා 2024 වසරේදී මම මගේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඔබගේ නීතිඥ සිහිනයේ සැබෑ කරගන්නවා ලෙස. නවපතවා ගැනීම සඳහා දැන් ඔබේ ජාතික ඇඳුම් පත් අංකය 077 401 0677ට WhatsApp කරන්න. ප්‍රමුඛ ලෝ ස්කූල් නීති අධ්‍යාපනයේ ප්‍රමුඛයා. වරාවි හංගපු හිත්වල සැලමූනි සම්මැස්වල කිරිතිසර තුඩු පවා උස් පහත් වෙවි. වරාවි හංගපු හිත්වල සැරමූනි සම්මැස්වල කිරිතිසර තුඩු පවා උස් පහත් වෙවි කියන. Can you hear me? රජ කඩු කුඩු කර එම අපි ආයෙත් හම්බ වෙනවා දෙවන දවසේ අපි මේ ඇඩ්වාන්ස් ඉංග්‍රීෂ් කෝස් එකත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති කලින් දවසේ අපි ඉංග්‍රීසි භාෂාව ගැන ඉගෙන ගන්න හැටි අනුගමනය කරන්න ඕනේ, පියවරවල් ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න, මේ හැම දෙයක් ගැනම කතා කළා. ඉතින් අද අපි කෙලින්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම තමයි මේ භාෂාවක් ඉගෙන ගන්නකොට, විශේෂයෙන් මේ අපි අපේ මව් භාෂාව නැතු වෙනත් භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ භාෂා වලට තියෙනවා පැටර්න් එකක්. දැන් ඉංග්‍රීසි නම් ඉංග්‍රීෂ් වලට තියෙනවා පැටර්න් එකක්. සිංහල නම් සිංහලයට තියෙනවා පැටර්න් එකක්. කතා කරන භාෂාවකට වෙනම එකක් තියෙනවා. ලියද්දි වෙනම එකක් තියෙනවා. ග්‍රැමර් ඒ පැටර්න්ස් තියෙනවා. මෙන්න මේ පැටර්න් එක අඳුනා ගත්තා නම් භාෂාව අමාරු නැහැ. දැන් පැටර්න් එක අඳුනා ගත්තාම අපිට හොයාගෙන යන්න පුළුවන්. දැන් වැඩි වෙලා තියෙන්නේ අපි මේක අඳුනා ගන්නේ නැහැ. භාෂාවේ කොහෙන් කොහෙන් හරි මොන මොනවා හරි දේවල් ටිකක් ඉගෙන ගන්න. ඒ නිසා තමයි භාෂාව අමාරු වෙලා තියෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට මේ පැටර්න් එක අඳුන්වලා දෙන්න. මේ භාෂාවේ තියෙන රටාව අඳුන්වලා දෙන්න තමයි අපි පුළුවන් තරම් උත්සාහ ගන්න. එහෙම වුණාම මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. හරි, ඒක ආදේශ කරගත්තනම් අපි මේ එක්සෑම් එකට මේක වැඩි අමාරු වෙන්නේ නැහැ. ඉතින් අපි එදත් කිව්වා ඉංග්‍රීසි දැනගත්තු පළියට LLB එන්ට්‍රන්ස් එක්සෑම් එකවත් ලෝකොලෙජ් එන්ට්‍රන්ස් එක්සෑම් එකවත් සමහරවිට පාස් වෙන්න බැරි. මොකද අපි හඳුනා ගන්න ඕනේ අර අපි එදත් කතා කළා වගේ අපි දැන් අපි දිහා බලා ඉන්න පිරිසක් ඉන්නවනේ නේද? LLB එකේදී නම් ඒ පේපර්ස් බලන ඒ පේපර්ස් ඒගොල්ලන්ගේ කට්ටියක් ඉන්නවා, එක්සෑම් යුනිට් එකේ කට්ටියක් ලෝකොලෙජ් එකත් තියෙනවා. ඒගොල්ලන්ට ඕනේ දේ තමයි අපි දෙන්නේ. ඒගොල්ලන්ට ඕනේ දේ තමයි අපි ලියන්නේ. එතකොට තමයි අපිට වැඩි ලකුණක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම අර කිව්වා වගේ ඒ රටාව වඳුනක් ඒගොල්ලන්ට ඕනේ දේ දෙන තැනට අපි ආවනම් මේක මහලු දෙයක් නෙමෙයි. මේකෙන් තමයි ළමයි මේ ලකුණු ටිකක් කොහොම හරි වැඩිපුර ගන්න තියෙන්නේ. දැන් එසේ එක ගන්නකොයි එසේ කියලා ලොකු ලකුණක් තියෙනවනේ. හරි, එතකොට පැරග්‍රාෆ් එකේ මේ රීඩින් ක්වෙස්චන් එකෙන් අපිට ලොකු ලකුණක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ගන්න උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේ එක්සෑම් එක එක ලකුණෙන් ළමයි 100ක් විතර හැලෙනවා. එක ලකුණ. ඉතින් ලකුණු ගොඩාක් තියෙන එක ප්‍රශ්නයක තියද්දි ඉතින් අපරාධයක් නේද?
මේකින් වැඩේ ගොඩදා ගන්න පුළුවන්. හරි, ඒ නිසා අපි වැඩේ හරියට කරමු. වැඩේ හරියට කරන්න අපි ඔයගලන්ට උදව් කරනවා හැම වෙලාවෙම. අවසානයේ දක්වාම ඉන්නවා. ඕගොල්ලෝ දැනගන්න ඕනේ දෙනදී හරියට ගන්න සහ තව තව දේවල් මේකට එකතු කරගන්න. අපි නිතරම කියනවා ප්‍රශ්න අහන්න කියලා. ඉතින් ප්‍රශ්න අහන පිරිසේම ටිකක් අඩුයි. ඉතින් ප්‍රශ්න අහන්න ගුරුවරු වෙහෙසටපත් කරන්න. හරිද? නිකන් ඔහේ මේ උගන්වන්න දෙන්න එපා. හරිද? ගුරුවරයාගෙන් ප්‍රශ්න කරන්න. හරිද? ප්ලේටෝලා ඇරිස්ටෝටල්ලා ඉගෙන ගත්තේ එහෙම තමයි ප්‍රශ්න කරන්න. ඉතින් ඔහුලුත් අන්න ඒ වගේ වෙයි. මොකද ඔයගොල්ලෝ මේ නිකන් අය නෙවෙයි. ලෝ ස්ටුඩන්ට්ස් නේද? You are going to be lawyers. ඉතින් මේක ඔගොල්ලෝ අනික් අයට වඩා වෙනස් වෙන්න ඕන. හරි, ඒක නිසා. එහෙමනම් ළමයි අපි පුත්ස ඇවිල්ලා ඉන්නවනේ. ගුඩ් ඉවෙනින්. ගුඩ් ඉවෙනින්. ඒ වගේම සිරු දිනාටම ගුඩ් ඉවෙනින්. අපි අපේ සකන් දවස අද මේකත් ෆ්‍රී සෙමිනේ එකක්. ඒතර මේක ඕගොල්ලන්ට ෆ්‍රී තමයි සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ ප්‍රමුඛ ලෝ ස්කූල් YouTube channel එකෙත් මේක live streaming යනවා. අද ක්ලාස් එක හැබැයි මේ පන්ති දෙක විතරයි නිමස්සේ විදිහට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්කම තියෙන්නේ ලබන සතියේ. ලබන සතිය, ඒ කියන්නේ ජූනි, මං හිතන්නේ ලබන සඳුදා, ඒ කියන්නේ ජූනි 10 ක්ලාස් එක ඉදලා ඔයාලන්ට පේමන්ට් එක කරාට පස්සේ තමයි සම්බන්ධ වෙන්න තියෙන්නේ. අපි පළවෙනි සතියෙම මේ විදිහට ෆ්‍රී සෙමිනා දෙකක් කරලා තියෙනවා. දැන් අපේ ෂෙඩියුල් එක අනුව, නිමස්සේගේ ෂෙඩියුල් එක අනුව මේ කෝස් එකේ අද දවසේ අපේ පාඩම මොකද්ද? ඔව්, අද ඇත්තටම ඒක ෂෙඩියුල් එක ඔන්න පෙන්වන්න පුළුවන් අපිට. අද පාඩම තියෙන්නේ, පාඩම නම් කරලා තියෙන්නේ ඉන්ට්‍රඩක්ෂන් ටු පාර්ට්ස් ඔෆ් ස්පීච් කියන. හරිද? ඒක තමයි අපේ පාඩම. ඒ නිසා අපි අද පාර්ට්ස් ඔෆ් ස්පීච් ගැන යම් කිසි හැඳින්වීමක් සහ සමහර ඒවා ටිකක් වැඩිදුර අපි සාකච්ඡා කරනවා. මොකද ඔයගොල්ලෝ නොදන්න දේවල් ඒක ඇතුළේ ගොඩක් තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපි අපේ අද ඔයගොල්ලන්ට ඒ parts of speech කියන එක තමයි උගන්වන්න හදන, කියලා දෙන්න හදන. විශේෂයෙන්ම සමහර දේවල් අපි සමහර පාඩම් වෙන්වෙන් වශයෙන් අපි සාකච්ඡා කරනවා ටිකක් ගැඹුරින්. ඒතකොට ඒවා පස්සේදී අපි සාකච්ඡා කරනවා. කොහොම වුණත් අද සමහර දේවල් පොඩි පොඩි පාඩම් තියෙනවා. ඒවා ලොකුවට කතා කරන්න ඕනේ නැති ඒවා exam එකට. ඒවා අපි සාකච්ඡා කරනවා ටිකක් දුරට. අනික ඒවා යම් කිසි හැඳින්වීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඕනනම් ෂෙඩියුල් එක ආයෙ පාරක් පුත්ස පෙන්නමුද? ඔව් පෙන්නු. හරි, බලන්නකො. ඉතින් මේ අපි අර ඔයගලන්ට කිව්වා වගේ එක්සෑම් එකම ටාගට් කරලා තමයි මේ හැමදේම කරන්නේ. එතකොට එක්සෑම් එක ටාගට් කළා මේ මාස 4 දී කරන්න ලොකු සැලසුමක් මේක ඇතුලේ තියෙනවා. එතකොට ඒ සැලසුමට සමහර දේවල් වැඩක් නැති දේවල් අපි අයින් කරලා තියෙනවා. එක්සෑම් එකට උවමනාම නැති දේවල් තියෙනවා, ඒවා අයින් කරලා තියෙනවා. ඒ නිසා විභාගෙට අත්‍යවශ්‍ය වෙන කොටස් තමයි අපි එකතු කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා මේකේ මේ අද තියෙන්නේ මේ මෙන්න මේක ඉන්ට්‍රොඩක්ෂන් ටු parts of speech කියන එක. මේ parts of speech යටතේ තියෙන සමහර ඒවා අපි වෙනම සමහර පාඩම් වල වෙනම කරනවා. උදාහරණයක් විදිහට ගත්තහම මෙතන ගත්තොත් මේ fill in the blank කියලා එකක් තියෙනවා. ඊට යට කෙලින්ම යට තියෙනවා. ඒකෙදී අපි prepositions ගැන වැඩිදුර ලොකු කතාබහක් කරනවා. හරි, ඊළඟට අපිට තියෙනවා මේ උදාහරණයක් ගන්න. මෙන්න මේ ඊට හරියට මෙයා පැත්තේ joining sentences කියන එකේදී අපි conjunctions ගැන ලොකුවට සාකච්ඡාවක් කරනවා. හරි, එහෙම තමයි අපි වැඩේ කරන්නේ. එතකොට අපි මේක ඊළඟට දින how to describe nouns කියලා, ඒකෙදී අපි nouns ගැන ලොකු පාඩමක් තියෙනවා මේ how to describe nouns කියන එකේදී. එතකොට අන්න එතෙන්දී adjectives ගැන අපි ලොකුවට කතා කරනවා. ඊට පස්සේ දිනන how to describe actions කියලා, එතෙන්දී අපි adverbs ගැන ලොකුවට කතා කරනවා. හරි, අන්න ඒ වගේ පාඩම් වෙන් වශයෙන් දැන් වෙන් කරලා තියෙන්නේ මේ parts of the speech යටතට වැටෙන ඒවා. ඉතින් ඒ වගේම මේකට යටතට වැටෙන ඒවා තියෙනවානේ, ක්‍රියාපද verbs තියෙනවානේ. එතකොට ඒවා මේ 24 වෙනිදා ඔයගලන්ට පේනවා. එදා තියෙනවා modal auxiliaries කියන. එතෙන්දී අපි ඒ උපකාරක ක්‍රියාපද ගැන ලොකුවට කතා කරන දවස එදා 24 වෙනිදා. 24 කිව්වේ පොප්සමි
උඩ නේද? ජූනි 24ක් දන්නේ. ඔව් ජූන් ජූනි 24 අර උඩම තියෙන. හරි මෙතන. ඔව් ඉතින් verbs පාඩමට අපි past participle, present participle, 1 2 කියලා කොටස් වලට වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ වැදී අපි වැඩිදුර හැමදේම කතා කරමු. ඉතින් අපි අද විශේෂයෙන්ම මේ හැඳින්වීමක් මේ parts of speech ගැන සහ සමහර පාඩම් කෙටි පාඩම් තරමක සාකච්ඡාවකට තමයි ලෑස්ති වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් අපිට දැන් වැඩේ පටන් ගන්න පුළුවන්. වැඩේ පටන් ගන්න කලින් පුබුත් සෑ මේ පොඩක් එකපාරක් පටන් ගන්නට හොඳ නැද්ද? නිකන් සින්දුවක් එහෙම වගේ අහලා පටන් ගන්න. හරි අපි මේ දැන් මේ එකපාරට පටන් ගන්නවා පටන් ගන්න නැද්ද කියලා අපිට දෙපාරට පටන් ගන්න බෑනේ නේද? ඔව්. හරි මේ මොකද්ද අපි අහන සින්දුව? අපි බලන්න මේ මේ මේක බොහොම පරණ සොන් එකක්, පරණ සොන් එකක්. මේ ගායකයාට දැන් සෑහෙන වයසයි. මේ මේක ගොඩාක් ලස්සන එකක් සොන් එක. මේක මේ කියන්නේ nothing is going to my nothing is going to change my love for you. Nothing කෙටි කරලා දිනවා nothing's gonna gonna කියලා කියන්නේ gonna කියලා කියන gonna කියලා කියන nothing's gonna gonna කියන්නේ අර reduce form එක going to කියන එකේ nothing's nothing's gonna change my love for you. ඔක තමයි song එක. හරි. පොඩක් අහලා බලන්නකො මේක මාර ලස්සන සින්දුවක්. මේක නිදහසේ යහන්න ඕනේ. හරි. නිකන් ඔය ඇවිද ඇවිද මේ කලබලෙන්නේ නිදහසේ යහන්න මේ song එක පොඩ්ඩක් ඇඳේ ඇලවිලා මාර ෆීලිං එකක් එනවා. හරි. එහෙනම් දැන් අහලා බලන්නකො මේ ෆීලිං එක ඇයිද කියලා ඔයගොල්ලන්ට. How much I love you. The world may change my whole life through
my love for you. You ought to know by now how much I love you. The world may change my whole life too, but nothing's gonna change my love for you. Nothing's gonna change my love for you. You ought to know by now how much I love you. One thing you can be sure of, I'll never ask for more than your love. Right. Ramay, what do you think about that song? Did you enjoy? Ramay, did you enjoy that song? Mukha dhithen namay sindhuli. Then, Saman English would ask our kathikara kandhi, namay sindhu hai mahan. Sindhu ahan. Yata kota movies palan purudhu in. Aru devan padu akwin ni ne. එහෙම තමයි ඔකට ආසාව ඇති කරන්නේ. දැන් සමහරට එක මූවී එකක් බලන්න සෑහෙනවතාවක් බලන්න එක මූවී එකක්. මම එහෙම බලලා තියෙන සමහර 10-12 පාරක් බලපු මූවිස් තියෙනවා. ඒ තරම් ආස. ඊට පස්සේ ඒක මට කටපාඩ. හරි? මේ ඒක කියන්නේ කටපාඩ. හොඳට. හරි? ඉතින් අන්න එහෙම ආශාවල් ඇති කරගන්න පුළුවන් භාෂාව. හරි? එහෙම මේ සරල දේවල් වලින් මේ වැඩේ පටන් ගමු. හරි? එතකොට දැන් අමාරුවනේ තියෙන්නේ. ඊට පස්සේ ඒක හරි රයිට් එහෙමනම් දැන් අපි කෙලින්ම අපි යමු අපි පාඩමට හරි ළමයි දැන් ඉංග්‍රීසි භාෂාවේ වචන තියෙනවනේ ඉංග්‍රීසි භාෂාවේ වචන තියෙන වචන එකතු වෙලානේ වාක්‍ය හදන්නේ අපි දැන් මේ වචන ටික වාක්‍යයක් ගත්තහම ඒ වාක්‍යයේ තියෙන වචන හරි ඔගොල්ලෝ දැනට මම දන්නවා වාක්‍යයක් හැදෙන්නේ සබ්ජෙක්ට් එක තියෙනවා වර්බ් එක තියෙනවා එතකොට ඔබ්ජෙක්ට් එක තියෙනවා එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන් ඉන්ඩිරෙක්ට් ඔය දෙක එකක් හරි දෙකම හරි තියෙන්න පුළුවන් ඊළඟට මැනර් කියලා කොටසක් තියෙනවා ප්ලේස් කියලා කොටසක් තියෙනවා ඊළඟට ටයිම් එක තියෙනවා ඔවගේ තියෙනවා හරිද එතකොට මේ වචන නෙමෙයි හැමතැනම තියෙන්නේ ඔය ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන කැටගරයිස් කරලා වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා හරිද මේ වචන ටික වර්ග කරලා තියෙනවා කොහමද වර්ග කරලා තියෙන්නේ මෙන්න මේ කැටගරි එකට අයිති මේ තව කැටගරි එකක් තියෙනවා ඒකට අයිති මේක අන්න එහෙමම වර්ග කරලා තියෙනවා දැන් මේ වර්ගකරණයට වර්ගීකරණයට අපි නමක් දෙනවා parts of speech කියලා parts of speech කියලා නමක් දීලා තිනවා උන් ඔය වර්ගීකරණයට ඒ කියන්නේ ඊමස මේ කතාවේ තියෙන කොටස් ටික නේද ඔව් මේ මේ කතාවේ ඔව් කතාවේ තියෙන කොටස් හරිද? ඒකට ඉංග්‍රීසි භාෂාවේ තියෙන හැම වචනයක්ම මේ කොටස් වල තමයි අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ ඕවා කොටස් 8ක් තියෙනවා. ඉතින් තව එකක් වැඩිපුර එකතු කරලා තියෙනවා ආටිකල්ස් කියන එක. ඒක එකතු කරලා 9ක් කියලා සමහරව ගන්න අපිත් එහෙම අරන් තියෙනවා. හරිද? අපි බලමු පොඩ්ඩක් මොනවද මේ කොටස් ටික කියලා. හරි? මේ කොටස් ටික නැතුව ඔය ටික නැතුව ඉංග්‍රීසි ඉගෙන ගන්න බැයිද? බෑනේ ඉතින් මේ මේ ටිකනේ භාෂාව කියලා කියන්නේ මේක නැත්තම් ඉතින් වෙන එකක් ඉගෙන ගන්න. එතකොට හරි. එතකොට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඕන ඔය ටික අනිවාර්යම අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි බලමු ඒ මොනවද කියලා. හරි. පොබුත් සර් බලමුද අපි මොනවද කියලා parts of speech. අපි බලමු ඒ අතරේ තව දෙයක් කියන්න ඕනේ මේ නිමන්ත සර්ගෙන් මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අද දවසේ මම ඉන්නවා. එතකොට අද chat එකට දාන්න පුළුවන්. මම නිමන්ත සර්ට ඒ ප්‍රශ්නේ යොමු කරනවා. ගෙන නිවන්ත සර් උත්තර දෙන්නේ නැති ප්‍රශ්න මට දාන්න පුළුවන්. හරි. එමුණ අපි බලමු ළමයි මොනවද මේ parts of speech කියලා කියන්නේ කියලා. හරි. දැන් පොතේ ෂෙයා කරනවද? ඔව්. මේක තමයි අද කරන නෝට් එක මේක chat එකට දාලා තියෙනවා. මං නැවත තව ටිකකින් chat එකට දාන්නම් කවුරු හරි කෙනෙක් කලින් මේ note එක ලබා ගත්තේ නැති වුණොත් chat එකෙන් මේක ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි මේ සම්බන්ධයෙන් notes link එකක් දාලා තියෙනවා. එතනිනුත් මේ note එක download කරගන්න පුළුවන්. හරි. මෙන්න මේ ටික අපි බලමු මොනවද කියේ. එකක් පළවෙනි එක තියෙන nouns කියේ.
නවුන්ස් කියලා කියන මොනාටද? නාම පදවලට. නාම පදවලට තමයි නවුන්ස් කියලා කියන්නේ. හරි. ඒ වගේ නම් අපි වැඩිදුර පස්සේ කතා කරමු. ඊළඟට තියෙනවා ආටිකල්ස් කියන જાති. ආටිකල්ස් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කවුරුත් and සහ the කියන පද තුනට. දැන් ඉතින් නවුන්ස් ගත්තාම නවුන්ස් වර්ග තියෙනවා. නවුන්ස් වල මොනවද අපි දැනගන්න? ඒ වර්ග මොනවාද? නවුන්ස් කොයි තැන් වලද අපිට වැදගත් වෙන්නේ කෝ වගේ අවස්ථාවන් වල? ඒවා අපි දැනගන්න ඕනේ. ඊළඟට තියෙන ආටිකල්ස්, ආටිකල්ස් කියන්නේ and the මේවා හරියට දාගන්නේ කොහොමද? කොයි තැන් වලද මේවා දාන්නේ? මේවා නොදාන තැන් තියෙනවා. හරි? අන්න ඒවා දානකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ, ඒක ඉගෙන ගන්න ඕනේ. ඊළඟට තියෙන ප්‍රොනවුන්ස්. ප්‍රොනවුන්ස් කියලා කියන්නේ සර්වනාම වල. සර්වනාම. ඒවත් කොටස් කීපයක් තියෙනවා. ඇත්තම කතාව ළමයි මේ parts of speech කියන එක ගත්තාම nouns කියන එක ගන්නකොට nouns වර්ග ගොඩක් තියෙනවා. Articles ගත්තාම එක article එකයි නෙමෙයි කීපයක් තියෙනවා. Pronouns ගත්තාම pronouns සර්වනාම ආකාර කීපයක් අපිට හම්බුනවා. මේ සියල්ලම මේ තියෙන ඔක්කොම ආකාර කීපයකින් යුක්තයි. ඕවා තමයි ඉගෙන ගන්න තියෙන්නේ භාෂාව. ඊළඟට තියෙනවා verbs. Verb එක තමයි වාක්‍යයක තියෙන වැදගත්ම කොටස. වැදගත්ම most important part of a sentence. Verb එක. එනිසා verbs ගැන අපි දැනගන්න ඕනේ. Verbs වල forms තියෙනවා, verb forms. ඒවා අපි දැනගන්න ඕනේ එකෙන්. කොහොමද මේ මේ verb form එක දාන්නේ? කොතනද මේක දාන්නේ? කොතනද මේකෙන් එන්නේ අර්ථය මොකද්ද? අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා adjectives. Adjectives කියලා කියන්නේ නාම විශේෂණ වල. නාම විශේෂණ කියලාම කියනකොටම තේරෙනවා නාම පදයක විශේෂත්වය ප්‍රකාශ කරන්න, එහෙම නැත්නම් නාම පදයක් විස්තර කරන්න, noun එකක් විස්තර කරන්න තමයි adjective එකක් යොදාගන්නේ. හරිද? එතකොට අපි පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා සිංහලේ adjectives තන ඉංග්‍රීසියේ තේ ක්‍රමයමද තියෙන්නේ. අපි ඒව දැනගන්න ඕනේ. Adjectives ආකාර කීපයක් තියෙනවද? තියෙනවා. කොයි අවස්ථාවන්වලද ප්‍රයෝජනෙට ගන්න? ඒව අපි දැනගන්න ඕනේ. ඊළඟට adverbs කියලා කියන්නේ මොනවද? ක්‍රියා විශේෂණ. ක්‍රියා විශේෂණ වර්ග ගොඩක් තියෙනවද? අපි දැනගන්න ඕනේ. එහෙනම් ඒවා කොහොමද දාන්නේ වාක්‍යෙ? ඒවා වෙනස් වෙනවද තැනින් තැනට? ඔව්. අන්න ඒවා දැනගන්න ඕනේ. ඊළඟට තියෙනවා prepositions. සිංහලෙන් නම් කියන්නේ නිපාත පද කි. prepositions. කවුරුත් දන්නවා in on at වගේ ඒවා තියෙනවා. මේවායේ මොනවද කෙරෙන්නේ? මේවා කොහොමද time එකත් එක්ක දාන්නේ? කොහොමද place එකක් එක්ක දාන්නේ? කොහොමද direction එකක් එක්ක දාන්නේ? කොහොමද relationship එකක් එක්ක දාන්නේ? ඕවා දැනගන්න ඕනේ. ඊළඟට conjunctions. conjunctions කියලා කියන්නේ වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන පදේ. දැන් මේවා දානකොට රීති තියෙනවද? rules තියෙනවද? ඔව් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඒව දානකොට අතීත වර්තමාන දෙකක් එහෙම වෙන්න බෑ, එකේ තියෙන්න ඕන. හරිද? සමහර ඒවට ඒව ප්‍රශ්න නැහැ. ඉතින් අපි ඒව දැනගන්න. interjection කියන එක නම් ඒක ඇත්තට වැදගත් කමක් නැහැ. ඒක තියෙන ගොඩක් වෙලාට අර පුදුමේ හංගන වචන තියෙනවා. අර ඕ නේ. ඒ වගේ ඒවා තියෙන. දැන් ඕ මයි ගෝඩ් කියලා හැම කියන්නේ. ඒවා. හරිද? එතකොට අර ආ කියලා දාන්නේ ඕවා. අන්න ඒ වගේ ඒවා තමයි interjection කියලා කියන්නේ. ඒවා වෙනම වර්ගයක්. ඒ නිසා මෙන්න වර්ගීකරණය කරලා තියෙනවා. හරිද? මේ විදිහට වර්ග කරන්න තියෙනවා. ඉතින් ඕවා අපි එක එක ඉගෙන ගන්න ඕනේ. මේවා ඉගෙන ගත්තා කියන්නේ භාෂාව ඉගෙන ගත්තා කියන එක. මේවා ඉගෙන ගත්තාම අපිට ලියන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් කියවල. හරි. නමුත් ටෙක්නික්ස් තියෙනවා අනුගමනය කරන්න. මේ තමයි parts of speech කියන එක. හරි. ඔක ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙමනම් දැන් අපි යම් සමහර ඒවා තියෙනවා අපි ටික ටික ඒ කියන්නේ පාඩම් තියෙනවා ටිකක් විස්තර කරන පාඩම් ටිකක් සමහර ඒවා තියෙනවා අපි යම් කිසි හැඳින්වීමක් විතරක් කරන්නේ. හරිද? අපි එකින් එක යමු. මුලින්ම අපි කතා කරනවා දැන් විශේෂයෙන් මෙතන ඔයගොල්ලෝ දැන් මෙතන මේ හිස්තැනක් දීලා තියෙනවා බ්ලැන්ක් එකක්. ඒක අපි ඔයගලන්ට තේරෙන විදිහට ලියා ගන්න තමයි ඒ දීලා තියෙන්නේ. හරිද? එතකොට අපි හිතුවා මේක සිංහලෙන් කිව්වොත් ගොඩාක් දෙනෙකුට තේරෙයි කියලා. සමන් සිංහල නිමස්ස මේ නිමස්ස ටයිප් කරනවද? එහෙම නොත් ෂෙයා කරන්න වෙනවා නිමස්ස. හරි. දැන් මේ කරපු කොටස් වලින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. මේ ප්‍රශ්න අපිට නිමන්තසගෙන් අහලා දැනගන්න පුළුවන්. හරි. ළමයි මේ දැන් අපි මුලින්ම කතා කරමු nouns ගැන. දැන් මේ අපි කරන්නේ දැන් ඔයගොල්ලෝ හිතයි මේ nouns නම් අපි පොඩි කාලේ ඉඳන් දන්නවනේ ඔය කරන්න දේවල්. නෑ මේ වාසේ නොදන්න ඒවා තියෙනවා. නොදන්න දේවල් තියෙනවා. අන්න ඒක නිසා තමයි මේ කියන්නේ. ඒක නිසා හොඳට දැනගන්න ඕනේ කාරණාවල් ටිකක්. අපි නිමස මේ ස්ක්‍රීන් එක තව ටිකක් ලොක් කරමු. ඔව් ප්‍රොෆෙසර්.
ස්ක්‍රීන් එක තව ටිකක් ලොක් කරමු නේද? දැන් හරිද පොස දැන් කොහමද? හරි දැන් හරි. මං කියන එක ඇහෙනවද හරියට? අපේ ඇදින්ද? මතන මං විමර්ශක කෙනෙක් නම් ඇහෙනවා. මං මං කෙනෙක් ඇහෙනවද දන්නේ ළමයි ළමයි මේ කියන එක ඇහෙනවද ඔයගලන්ට? ඇහෙනව නම් යස් කියලා දාන්න. හරි හරි පැහැදිලි කියලා දාලා තියෙනවා. හරි හරි රයිට් හරි. එහෙනම් අපි බලමු ළමයි නවුන් එකක් කියලා කියන්නේ මෙන්න මේ කාරණාවලට හොඳට මතක තියාගන්න. නවුන් එකක් කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක්. හරිද? පුද්ගලයෙක්. එහෙම නැත්නම් යම් කිසි දෙයක්. එහෙම නැත්නම් යම් කිසි ස්ථානයක්. එහෙමත් නැත්නම් යම් කිසි අදහස. අදහස් තියෙන හිතේනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් අපිට අතපත ගන්න බෑනේ. හරිද? අන්න ඒ වගේ දෙයක් හඳුන්වන පදයකට. හරිද? ඒ වගේ දෙයක් හඳුන්වන පදයකට තමයි අපි කියන්නේ නවුන් එකක් කියන්නේ. හරිද? මේක හරිම වැදගත් එකක්. මම මේ කියන කතාව. ඇයි වැදගත් කියලා කියන්නේ? දැන් යම් කිසි කෙනෙක් මෙන්න මෙතන තියෙනවා මේ person. කෙනෙක් කියන එකට බලන්නකො. father. තාත්තා කෙනෙක් නේ. ඔව් කෙනෙක් තමයි. පුද්ගලයෙක් නේ නේද? teacher පුද්ගලයෙක්. president පුද්ගලයෙක්. කාන්තාවක් හරි පිටිමික් කර. friend පුද්ගලයෙක්. කිසි අවුලක් නැහැ. fool කියන්නේ මෝඩයාටනේ. පුද්ගලයෙක්. එතන and කියලා කියන්නේ නමක් නේ. ඒවත් නාම පදයක් තමයි. හරිද? එතකොට මේ තියෙන්නේ මයිකල්. මේ නමක්. හරිද? එතකොට මේ තමයි පුද්ගලයෝ. මේ කඳුන ගන්න එක අමාරුද? නෑ, කිසිම අමාරුවක් නෑ. මේක කිසි ගැටලුවක් නෑ. ඒ නිසා මේක අවුලක් නැතුවම ඔයගලන්ට අඳුන ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. හරි. ඊළඟට thing. thing කියලා කියන්නේ යම්කිසි දෙයක්. මේ තියෙනවා මේ pen, pot, vehicle, document, vote, job, computer, මේ අරි මේ දේවල්. මේ අඳුර ගන්න පුළුවන්? පුළුවන්. කිසි ගැටලුවක් නැද්ද? නෑ. ඔන්න ගැටලුව එන තැන මම කියන්නම්. හරිද? දැන්ට නම් ගැටලුවක් නෑ. ඊළඟට තියෙනවා place. place කියලා කියන්නේ ස්ථානය. house ස්ථානයක්ද? ඔව්. room ස්ථානයක්ද? ඔව්. village ස්ථානයක්ද? ඔව්. school ස්ථානය. moscow capital of russia ස්ථානය. world ස්ථානයක්ද? ඔව්. යුනිවර්ස් ස්ථානයක්ද? ඔව්. ස්ථානයක් තමයි. හරි. දැන් මම අහන ඔයගලගෙන් ප්‍රශ්න. ඔන්න ඔන්න අපි නොදන්න සමහර දේවල් අපිට අවුල් වෙන තරක් මේ. හරිද? ස්ථානයක් සහ දෙයක් අතර වෙනස කාට හරි කියන්න පුළුවන්ද? හරිද? ස්ථානයක් සහ දෙයක් අතර වෙනස. ඔන්න ඕක හරි වැදගත් ඉංග්‍රීසි ඉගෙන ගනින්ති. ඔව්. ඒ කියන්නේ මේ ටික ලොජිකල් හිතන්න ඕන තැනක් නේද? ඔව්. ඔව්. මේක දැන් නැති වුණොත් පස්සේ වැරදින තැනක් එනවා. හරිද? ක්ලෝසස් පාඩමේදී ඔන්න ඕක වරදින. ක්ලෝසස් කියන්නේ හරි අත්‍යවශ්‍ය පාඩම පොතෙන්දි වරදින. හරි. කාටද නිකන් අදහසක් තියෙනවද? ස්ථානයක් සහ දෙයක් හඳුනාගන්නේ කොහොමද? ස්ථානයක් සහ දෙයක් අතර වෙනස. භාෂාවේදී. හරි. උමාශි chance එක තියෙනවා. ස්ථානයක් කිව්වොත් අපිට අල්ලන්න බෑ. ඒක ඒරියා එකක්. දෙයක් කියලා කිව්වා මේක අපිට අල්ලන්න පුළුවන් දෙයක්. නෑ ඒක ඒක නෙමෙයි. හරිද? කරන්න පුළුවන්. දැන් හරි මුස්තුති මේ දැන් නිමස මේ අර දැන් ස්ථානයකුත් ඉතින් අල්ලන්න පුළුවන් ඕන නේද? දැන් අයිෆල් කුළු නෝකේ ගිහින් අල්ලන්න පුළුවන්. හරි අපි එන්පි මහේෂ් මදුෂාට chance එක තියෙනවා. සර් ස්ථානයක් නම් ඒක තුළ යම් ක්‍රියාකාරකමක් වෙන්න ඕනේ. දෙයක් නම් එහෙම ක්‍රියාකාරකමක් වෙන්නේ නැති දෙයක් නැත්නම් ඒක දෙයක් ඉදිරියට යන්නේ. අන්න හරි. මේකෙදි වෙන කිසි දෙයක් හිතන්න යන්න එපා. ඔය අතපත ගැනීමා ආරෝමය එහෙම මොකුත් හිතන්න එපා. ඔගොල්ලෝ එක දෙයයි හිතන්න. ස්ථානයක් කියලා හඳුන්වන්න නම් මේ භාෂාව. භාෂාව. හරි. ඉන ලැන්ග්වේජ්. භාෂාවකදී ස්ථානයක් කියලා කියන්නේ ක්‍රියාකාරකමක් වෙන තැනක. හරිද? එතන ක්‍රියාකාරකමක් නොවෙනවා නම් නමෙන් වැඩක් නැහැ. ක්‍රියාකාරකමක් වුණොත් තමයි ඒක ප්ලේස් එකක් වෙන්නේ. එහෙම නැත්නම් මේ ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද? ඇක්ටිවිටි එකක්. ඔව්. ප්‍රොසෙස් එකක්. ඔව්. මොන ඇක්ෂන් එකක්? ඇක්ෂන් එකක්. ඔව්.
ඔව් ඇක්ෂන් එකක් වෙන්න ඕන. හරි මම උදාහරණයක් කියන්න. හරිද? හොඳට මතක තියාගන්න. ඒ ඇතුලේ සීමාව ඇතුලේ ක්‍රියාකාරකමක් නොවුනොත් එහෙම නැත්තම් ඒ ක්‍රියාකාරකමක් කියන එක මම මතක තියාගන්න ක්‍රියාකාරකමක් නොවුනොත් ඒක දෙයක් බවට පත් වෙනවා. තින් වෙනවා. හරිද? මම උදාහරණයකට කියන්න. මෙහෙම. ඇමතිවරයා. හරිද? අපි අමාත්‍යවරයෙක් ඉන්නවා කියන්නේ. අමාත්‍යවරයා පුස්තකාලය විවෘත කළා. The minister open the library කියලා කියන්නේ. ඔන්න පුස්තකාලය විවෘත කළා. අනිත් එක තමයි අපි පොත් කියවනවා පුස්තකාලයේ. හරිද? ඔන්න දෙවෙනි වාක්‍යය. හරිද? මට කියන්න ළමයි අමාත්‍යවරයා ඇවිල්ලා ඕපන් කළේ. The minister opened ස්ථානයක්ද දෙයක්ද? අන්න ඒක මට කියන්න. ස්ථානයක්ද විවෘත කළේ යා දෙයක්ද? ඒ කියන්නේ place the thing ද යා විවෘත කළේ. place or thing. ඔව් මගේ තනිය හරි හසාරේට chance chance දෙන්න. සර් මේ ඒ ඇමති විවෘත කරේ දෙයක්. දෙයක් thing. ඇයි ඒ එහෙම වුනේ? ඒ පුස්තකාලය කියන සීමාව ඇතුලේ මුකුත් උනේ නැහැ. ඇතුලේ. හරිද? යා විවෘත කළා මොකක් හරිද? හරි. එතකොට යා විවෘත කළේ thing. හරිද? හැබැයි අපි පුස්තකාලේ ඉඳන් පොත් කියවනවා. අන්න අපි ඉන්නේ ස්ථානයක. අන්න ඇතුලේ ක්‍රියාකාරකමක් වෙනවා. හරිද? හිතන්නකෝ තව එක. මම කඩෙන් පුටුවක් ගෙනාවා. හරිද? I brought a chair. මං ගෙනාවේ ස්ථානයක්ද? නෑ, දෙයක්. මුකුත් උනේ නැහැ. මම වාඩි වෙලා ඉන්නවා පුටුවේ. ආ මං ඉන්නේ ස්ථානයකද? ඔව් ස්ථාන. දෙයක් උනත් ස්ථානයක් බවට පත් වෙන්න පුළුවන් ක්‍රියාකාරකමක් ඒක ඇතුලේ වෙනවා. හරිද? සමහර ස්ථානයක් කියන නම තිබුණාට ඒක ඇතුලේ ක්‍රියාකාරකමක් වෙන්නේ නැත්නම් ඒක දෙයක් බවට පත් වෙනවා. ඕක මුල ඉඳලා ඔළුවේ තියාගන්න නැත්නම් පස්සේදී ලොකු පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. හරිද? දැන් තේරුණානේ? ඔන්න ඔක හොඳට තේරුම් ගන්න. හරිද? දැන් අපි හිතමුකෝ මෙහෙම ඔය මොස්කව් කියන එක ගන්නකො. හරිද? දැන් රුසියාවේ අගනුවර තමයි මොස්කව්. රුසියාවේ අගනුවර මොස්කව්. හරිද? The capital of Russia is Moscow. ඒ මොස්කව් කියන එක ගැන මම කියන්නේ ස්ථානයක් ගැනද කියන්නේ දෙයක් ගැන. ඒක දෙයක්. අපි තෝ මෙහෙම රුසියානු පාර්ලිමේන්තුව පිහිටලා තිබෙන මොස්කව් නගරය. අන්න එතන මොකක් හරි දෙයක් තියෙනවද ඇතුලේ? ඔව් තියෙනවා. අන්න ස්ථානයක් බවට පත් වෙනවා මොස්කව්. හරිද? මොකද පාර්ලිමේන්තුවක් පිහිටලා තියෙනවා. හරිද? අන්න ඒක. දැන් තියෙනවා කියන එක තියෙනවා කියන එක ඒ කියන්නේ තියෙනවා කියන එක එතන ඇක්ෂන් එක බවට පත් වෙනවා. පත් වෙනවා. ඔව්. යමක් ඒක ඇතුලේ තියෙනවා නම් තියෙනවා කියලා කියනවා නම් එතකොටත් ස්ථානයක් තමයි. ඒක අනිවාර්යෙන් ස්ථානයක්. හරිද? දැන් දැන් හිතන්නකෝ. දැන් ඉමන්ස දැන් ඕක වැදගත් වෙන්නේ ඉස්සරහට process පාඩමට කියලා කිව්වනේ. ඒ කියන්නේ process අපි අර ව්‍යාදානවද නැත්නම් which that දානවද කියන තීරණය වෙන්නේ ඒවට නේද? අන්න ඒක තමයි. ඉස්සරහට ඕනේ. දෙයක් විස්තර කරන්න අපි which කියන එක දානවා. ඉස්සරහට දැන් දන්නේ නැති අය කලබල වෙන්න ඕනේ නැහැ. ස්ථානයක් විස්තර කරන්න ව්‍යාදා. ඔන්න ඔතෙන්දී ලොකු අවුලකට පැටලෙනවා. හරිද? අන්න ඒක නිසා දැන් මම අවුල බේරගන යා. හරි. අයිඩියා කියන එක ගැන කතා කරන්න දෙයක් නෑ. ඔය හැපිනස් කියන්නේ සතුට, ඒවා හිතේ තියෙන දේවල්. ඇංගර් කියන්නේ තරහවනි, කේන්තිය, කෝපේනි. ඔනස්ටි කියන්නේ අවංක බව. බිලීෆ් කියන්නේ විශ්වාසය, නොලෙජ්, දැනුම. ඕවා නවුන්ස් තමයි. නවුන්ස් තමයි. හරි. මම මේ හිස්තැන තිබේ පොත මේ කට්ටියට ලියා ගන්න කියන. මොකද කියන්නේ ඉංග්‍රීසි වලින් ලියනවාද ළමයි සිංහලෙන් ලියනවා? මොකද්ද ඔයගොල්ලන්ගේ වැඩි? ඔයගොල්ලෝ කැමති කොහොමද? ඒක ඕගොල්ලෝ මේ අපි ඔන්න රිසර්ච් කරලා ගහමු. ඒ අතර කෙනෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ දැන් ප්ලේස් එක සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රශ්න තියෙනවා නම් අද මේ නිමන්ත සර්ට දාන්න එපා. ඒක මට දාන්න. මොකද නිමන්ත සර් ඒක දැන් මට ඒක කියවන්න ගන්නෑ. මම ඒක නිමන්ත සර්ට යොමු කරනවා. මේ කෙනෙක් අහනවා මේ ජොබ් කියන එක thing ද place ද කියලා. ජොබ් කියන එක මෙහෙමයි. සාමාන්‍ය දැන් ඔතන පුහුස ඔය තියෙනව ඔක්කොම ස්ථාන වෙන්නත් පුළුවන්. ඔය ඒ ක්‍රියාවක් වුණොත් එද උදාහරණයක් විදිහට වාහනේ ගන්න වාහනේ ඇතුළේ පිරිසක් ඉන්නවනම් අන්න එතකොට ඒක ස්ථානයක් වෙනවා. ජොබ් කියන එකත් එහෙම තමයි. ජොබ් කියන එක දෙයක්. හැබැයි ඒක ස්ථානයක් බවට පත් වෙන්නත් පුළුවන්. හරි. එමත් වෙනවා. හරි. ඒ දෙවිදියටම ගන්න පුළුවන්. නමෙන් නෙවෙයි යෝග තීරණය වෙන්නේ. නමෙන් නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න. යෙදෙන තනානෝ. ඔව්. ඔව්. හරි. හරි. ගොඩක් කට්ටිය කියනවා මේ
සමහර කට්ටිය කියන දෙකෙන්ම ලියමු කියලා, සමහර අය කියනවා ඉංග්‍රීසි වලින් ලියමු කියලා. එහෙමනම් දෙකෙන්ම නම් ලියන්න ටිකක් වෙලා වේ. ගොඩක් කට්ටිය දාන්නේ දෙකම කියන. අපි හරි මොකද මං හිතේ සමහරු සිංහලෙන් ලියනවට කැමති නිසා අපි මේ පොඩක් අර ඉංග්‍රීසි අමාරු නිසා හරි කවන්න යන ලියමු අපි මම මෙතන ලියන්න හරි the noun is the name of a person කියලා දාමු අපි. ඒ කියන්නේ නාම පදයක් යනු යම්කිසි පුද්ගලයෙක් දෙයක් ස්ථානයක් හෝ අදහසක් හඳුන්වන නාමයක් නාම පදයක් කියන්නේ එහෙමයි. හරි නැත්නම් යම් පදයකි ඔබ තමයි එන්න ඕන. හරිද? ඔබ තමයි එන්න ඕන. හරි. එහෙමනම් ඔන්න ඒ කොටස හරියට තෝරා බේරලා ගත්තානේ. හරි. ඊළඟට යන් ඉතාලම වැදගත් අනිත් කොටස. මේ නාම පද කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. දෙකක් නෙවෙයි සෑහෙන්න තියෙනවා අපිට විභාගෙනේ. විභාගෙට ඕන ටිකන විතරයි මේ යන්නේ. අපි කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි countable nouns සහ uncountable nouns කියලා. හරිද? සාමාන්‍ය ළමයි මෙන්න මේ අකුරු ටික මොනවාද? මේ able කියන වචන able නේ හැකිය නේ මේක ක්‍රියාපදයකට එකතුනහම වෙන්නේ මේ හැකිය කියන එකේ ක්‍රියාපදේ කරන්න පුළුවන් කියලා ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් download කියන වචෙන් දන්නවනේ ඔකල කවුරු ඒකට able එකතු කරාම downloadable ඒ කියන්නේ download කළ හැකි කියලා කියනවා. play කියන්නේ මොකක් හරි වාදනය කරනවා හරි play කරනවාට play අපිට නාම පද වර්ග කියන්නේ නවුන්ස් වර්ග දෙකක් හම්බ වෙනවා ඉතාලම වැදගත්. ඒ තමයි countable සහ uncountable. අර මං කියනවානේ ඉස්සෙල්ලා මං කිව්වේ ඔය able කියන වචනේ දැම්මම verb එකකට ඒ verb එක කළ හැකි වෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ download කියන එකට able එකතු කරාම downloadable කියන එක හැදෙනවා. play කියන එකට able එකතු කරාම playable කියන එක හැදෙනවා. එහෙම වෙනවා. හරි. එතකොට අන්නේ වගේ verb එකට අපිට එකතු කරන්න පුළුවන්. දැන් මේ countable සහ uncountable nouns අතර වෙනස අපි හොඳටම දැනගෙන ඉන්න ඕන. හරි, ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. හරි. කාට හරි කියන්න පුළුවන්ද මොකද්ද මේ countable nouns සහ uncountable nouns කියන්නේ කියලා? හරිද? මේක අර ඉස්සෙල්ලා වගේ ප්‍රශ්නයක් තමයි. හරි? ඉස්සෙල්ලා අපි අර things are place අතර වෙනස countable සහ uncountable nouns අතර වෙනස කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්. පාරමී චාන්ස් එක තියෙනවා. ගණන් කළ හැකි සහ නොහැකි කියන එක يعني ගසක් නම් ගස් ගණන් කරන්න පුළුවන් වතුර කියලා කිව්වොත් ඒක ගණන් කරන්න බෑ එහෙම බෙදීමක්. හරි. තව ටිකක් විස්තර කර කාටද කියන්න පුළුවන් තව පොඩ්ඩක් පොඩි දෙයක් එකතු කරලා. හරි. මිනු මිනුද මිනුද අනේ හසාරේට chance කතියි සර් මේ ඒ කියන්නේ තනි තනියෙන් අරගෙන ගණන් කරන්න පුළුවන් නම් ඒක countable uncountable එහෙම වෙන වෙන වශයෙන් ගණන් කරන්න බෑ. හරි, ලේසියෙන් මතක තියාගන්න මෙන්න. හරිද? ගණන් කරනවා කියලා කියන්නේ count කරනවා කියන්නේ 1 2 3 කියලා 1 2 3 4 කියලා ගණන් කරන්නේ. අන්නේ විදිහට ඔය නමෙන් ගණන් කරන්න බැරි නම් අන්න uncountable. එහෙම නමෙන් ගණන් කරන්න පුළුවන් නම් countable. ඔන්න ඕක තමයි වෙන්නේ. හරිද? ඒ නමෙන් ගණන් කරන්න පුළුවන් නම් countable. නමෙන් ගණන් කරන්න බැරි නම් uncountable. ඒ කියන්නේ නිවන්ස uncountable වුණාම ඔව් නමෙන් ගණන් කරන්න බෑ කිව්වේ noun එක තව මොකක් හරි කෑල්ලක් set කරගන්න වෙනවා. ඔව්
ඔව් දැන් මෙහෙමයි තමයි කොච්චර දැන් ගහ ට්‍රී කියන්නේ ගහටනේ හරිද දැන් ගස් එකයි ගස් දෙකයි ගස් තුනයි ගස් පහයි ගස් 10යි පුළුවන් නේ නවෙන් ගණන් කරන්න පොත් නම් බොක්ස් නම් පුළුවන් 1 book 2 books 3 books 10 books many books ඔහොම පුළුවන් නේ හරිද පොත් 1යි 2යි 3යි කියලා ගණන් කරන්න ටීචර්ස්ලා පුළුවන් නේද ටීච් ගුරුවරයයි ගුරුවරු දෙන්නයි ගුරුවරු තුන්දෙනයි පුළුවන් වතුර කියන එක එහෙම ගණන් කරන්න පුළුවන් තරම වතුර එකයි වතුර දෙකයි වතුර තුනයි කියලා පුළුවන් පුළුවන් එහෙම කියනවා අපි වතුර එකක් ගේන්න කියලා කියනවා වතුර දෙකක් ගේන්න කියලා කියනවා ඒ කියන්නේ වතුර වලට නෙමෙයි ඒ දාලා දෙන වාජනේ ඒ කියන්නේ අපි දැන් රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා සිංහලෙන් නේ සිංහලෙන් වතුර දෙකක් ගේන්න කියලා කියන්නේ මොනවාද වතුර වීදුරු දෙකක් ගේන්න කියලා ඒ කියන්නේ වීදුරට ග්ලාස් එකට තමයි ඔය කියන්නේ මේ එකයි අපි තමු කෙනෙක් මොකක් හරි බකට් එකකින් වතුර දානවා නම් මල් වලට හරි බාල්දියකින් වතුර එකක් ගේන්න කියලා කිව්වම වීදුරක් ගේන්නේ නැහැ ඒ අදාළ වාජනේ නේ ගේන්නේ අන්න ඒකට තමයි එතන එකයි හරි දැන් හාල් ගන්නකො බත් හරි හරි බත් එකයි බත් දෙකයි කියන්නේ හරිද අන්න ඒ වගේ නවෙන් ගණන් කරන්න බැරි නම් අන්න ඒවට අපි කියන්නේ uncountable කියලා නවෙන් හරිද එතකොට මෙන්න මේකේ විශේෂ දේවල් ටිකක් තියෙනවා මේ information අන්න ඒව uncountable කියලා තමයි කියන්නේ knowledge අන්න ඒව uncountable advice uncountable අර ඉස්සෙල්ලා කිව්වේ ideas ගැන කිව්වේ අර උට අන්න ඒ වගේ දේවල් අපි uncountable nouns කියලා ගණන් කරන්න බැරි ඒවා විදිහට තමයි සලකන්නේ හරිද ගණන් කරන්න බෑ කියලා තමයි ඒවා සලකන්නේ හරිද ඔන්න ඕක මතක තියාගන්න ඒ විතරක් නෙවෙයි uncountable nouns තියෙනවා දැන් jewelry කියන එක uncountable ආභරණනේ jewelry කියන්නේ නිකන් එකමිට දන්නකො ආභරණ එකයි ආභරණ දෙකයි කිය ගණන් කරන්නේ නෑනේ හරිද දැන් ඒක ආභරණ ඇතුළේ තියෙන ඒවා නේ ගණන් කරන්නේ ළමයි මට කියන්න money කියන එක countable ද uncountable ද කවුරු හරි කියන්නේ money countable ද uncountable ඔව් මිනුදට chance එක තියෙනවා සර් money කියන්නේ uncountable ඔව් uncountable හරිනේ ඔව් ගණන් කරන්න බෑ ඒ කියන්නේ නමින් ගණන් කරන්න බෑ නේද සිංහලේන සල්ලි එකයි සල්ලි දෙකයි කියන්නේ නේද රුපියල් එකයි රුපියල් දෙකයි එහෙම පුළුවන් හරිද ඒකනේ රුපි රුපීස් කියලා එකක් තියෙනවනේ හරි ඒක නිසා මතක තියාගන්න නමින් ගණන් කරන්න බැරි ඒවා uncountable හරිද ඒව තව තියෙනවා අපි ලිස්ට් එකක් පස්සේ ඔයගොල්ලන්ට දෙන්න හරිද ඒ uncountable කියන්නේ ඔන්න ඕක එතකොට මෙන්න මේ උඩින් සඳහන් කරපු මෙන්න මේ ideas මේවා අපි uncountable විදියට තමයි සලකන්නේ ගණන් කරන්න බැරි ඒවා විදියට තමයි සලකන්නේ හරිද ඔන්න ඕක මතක තියාගන්න එතකොට අපි දැනගන්න ඕනේ ප්‍රධානම කාරණාව තමයි මෙන්න මේක මේ බොක්ස් එක ඇතුලේ තියෙන මේ uncountable nouns හැම වෙලාවෙම අපි සලකන්නේ singular කියන එක. ඒ කියන්නේ ඒක වචන කියලා තමයි සලකන්නේ. uncountable nouns හැම අවස්ථාවකදීම අපි සලකන්නේ ඒක වචන කියලා singular කියන. හරිද? ඒ කියන්නේ බහුවචන නැත. uncountable ඒවට. හරිද? එතකොට බහුවචන නැහැ ඒ කියන්නේ අරගේ බහුවචනේ හදාගන්න පුළුවන් නේද උදාහරණයකට book නම් books කියලා දෙනවනේ tree නම් trees කියලා දෙනවනේ හැබැයි water waters කියලා නැහැ waters කියලා තියෙනවා වෙන තේරුමක් තියෙන එකක් තියෙනවා ඈ rice කියන එක බහුවචනට හරවනවද නැහැ informations කියලා වචනයක් තියෙද නැහැ එහෙම නැහැ බොහොම අර uncommon විදිහට ඉදෙන තැන තියෙනවා ඒව අපිට වැඩක් නැහැ knowledge කියලා මසක් knowledges කියන්නේ නැහැ හරිද advisors කියලා කියන්නේ නැහැ advice විතරයි හරිද එතකොට කෙනෙක් ප්‍රශ්නයක් අහනවා නම් සර් මේ ෆර්නිචර් කියන වචනේ අන්න හරි ෆර්නිචර් කියන එකත් uncountable තමයි ෆර්නිචර් කියන්නේ ගෘහ භාණ්ඩ නේද ගෘහ භාණ්ඩ එකයි ගෘහ භාණ්ඩ දෙකයි කියලා ගණන් ගන්න නැහැ නේ කොහොමද හරි එක කැටගරි එකක් ඔව් අන්න හරි එක කැටගරි එකකට නෙවෙටෙන්නේ හරි ෆර්නිචර්ස් කියලා වචනයක් නැහැ කියනවා තමයි මිනිස්සු වැරදි ජුවලරි ජුවලරිස් කියලා වචනයක් නැහැ බැගේජ් ඒක uncountable බැගේජස් කියලා වචනයක් නැහැ ලගේජ් ලගේජස් කියලා වචනයක් නැහැ. ඒවා uncountable. හරිද? ඒ නිසා ඒවා singular බව හොඳට මතක තියාගන්න. ඒවා ඒක වචන තමයි. ඒවා ඒක වචන. හරිද? ඔන්න මතක තියාගන්න ඕනේ කාරණාව. දැන් මම අහනවා ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්න. හරි. ඔන්න තේරුම් ගන්න මම කියන කතාව. දැන් මම ගන්නකො information කියන වචනේ. Information. Information කියන එක uncountable. හරිද uncountable තමයි ගණන් කරන්න බෑ information කියන එකේ තේරුම මොකද්ද තොරතුරු සිංහලෙන් නිකන් කියවෙන බහුවචනයක් වගේ එහෙමනේ හරිද
තොරතුරු වලට තමයි ඉන්ෆර්මේෂන් කියලා කියන්නේ. ඉන්ෆර්මේෂන් කියන එක අන්කවුන්ටබල්. ඒ කියන්නේ සිංගියුල. එහෙනම් මට කියන්න තොරතුරක් කියලා කොහොමද කියන්නේ? නැත්තම් තොරතුර කියලා කියන්නේ කොහොමද? තොරතුරක් කියලා කොහොමද කියන්නේ? අපි ටිකක් අපි රන්දිමාට chance එක තියෙනවා. A piece of information, sir. අන්න හරි. මොකද්ද? A piece of information කියලා තමයි කියන්න ඕනේ. තොරතුරක් නම් අපිට a කියන එක එහෙම දාන්න බෑ මේ information එක. කොහොමත් a and දාන්න එහෙම බෑ. ඒ නිසා අපි පාවිච්චි කරන මොකද්ද? A piece of information කියලා. A piece of information. හරි. piece of කියන එක හරිම වැදගත් වචනේ. පොඩ්ඩක් ඔළුවේ තියාගන්න piece of කියන එක. uncountable noun එක තමයි ඔක දාන්න. හරි. තව ඔකට එකතු කරන්න පුළුවන් a good piece of කියලා හැම හොඳ එකක් ගන්න පුළුවන්. ඒකෝ piece of information කියන්නේ තොරතුරක් කියන එකයි. හරි. නිකමට හිතන්න ගෘහ භාණ්ඩයක් කියලා කොහොමද කියන්නේ? දැන් furniture කියලා කියන්නේ ගෘහ භාණ්ඩම. හැබැයි furniture ඉංග්‍රීසි වලදී singular. හරිද? ඒකෝ ගෘහ භාණ්ඩයක් කියලා කොහොමද කියන්නේ? කාටද කියන්න පුළුවන්? furniture කොහොමද කියන්නේ? ඔව් iPhone iPhone නෙමෙයි අපි iPhone කියන අයින් කරමු. P වික්‍රම මට ඒක ඇල විතරයි පේන්නේ. හරි chance එක තියෙනවා. Oh, good evening sir. A set of furniture. A set of furniture. A set of furniture. හරි. ඔව් ඒකත් හරි. එහෙම නැත්නම් අපි මෙහෙම ගමු. ලේසි එක an item of furniture. Furniture. ඔව්. ඔම කිව්වේ. හරි තව තියෙනවා. මම ප්‍රියන්ත වෙන්න ඕන නේද? ආ, right. ඔව්. අපි දැන් කියන එක නේද? එතකොට මේ තව තියෙන එක එක කිව්වා. නමුත් දැනට මතක තියාගන්න piece of කියන එක හරි වැදගත්. අවවාදයක් a piece of advice. හරිද? අවවාද කියලා තමයි advice කියලා කියන්නේ. හරිද? ඔන්න ඔක මතක තියාගන්න. මේ හැඳින්වීමනේ කරන්නේ. ඒ නිසා ඕව දේවල් හරි වැදගත්. Right. countable සහ uncountable. එහෙනම් පොඩි අභ්‍යාසයක් තියෙනවා කරමු කට්ටිය. හරිද? අභ්‍යාසයක් කරමු. හරි. එහෙනම් බලමු. 1 සිට 10 දක්වා තියෙනවා. අපි කෙලින්ම අහගෙන මෙයන් පුරුදු සර් නේද? මේක වෙලාව දෙන්න ඕනේ. ඔව්. කෙනෙක් මේ එයාතර පොඩි ප්‍රශ්නයක් දාලා තියෙනවා. මම ඒකත් පොඩ්ඩක් කියන්න පොඩි. දැන් අපි අර මේ YouTube live එකක් ගියානේ. දැන් YouTube live එක නතර වුණා මැදින්. මේ එනිසා අපි දැන් හිතුවා දැන් මේ කොටස් දෙකකට තියෙන හින්දා මේ YouTube එකේ අපි රෙකෝඩින් එක තමයි දාන්නේ. ඕගලන්ට රෙකෝඩින් එක බලන්න පුළුවන් YouTube එකේ live එක යන්නේ නැහැ දැන් YouTube එකේ. මොකද මේ එතන මැදින් ඒක මේ කැඩිච්ච නිසා. හරි. break වෙච්ච නිසා. දැන් අපි එහෙනම් ප්‍රශ්න වලට යමු. ඔව්. පළවෙනි exercise එක. ඔව්. හරි. පළවෙනි දැන් මේකේ තියෙන ඔගොල්ලෝ මේ countable ද uncountable ද කියලා තීරණය කරන්න තියෙනවා. හරි. අපි නම් බලමු. පළවෙනි එක she has 3 dogs in her backyard and 3 dogs countable ද uncountable නේද ලේසි කවන්නේ මේක පොඩක් brush up කරගෙන යන්න පුළුවන් නේ අපිට හරි හිරු ට chance එක තියෙන countable ඔව් countable ඇයි ගණන් කරන්න පුළුවන් 3 කියලා දාලා තියෙනකොටම ගණන් කරන්න පුළුවන් ඒවා නේද බහුවචන තියෙන බහුවචන යන්නේ uncountable ඔව් මෙතනින්ම දාන්න He gave me some useful advice before the interview. Useful advice. මෙතන සම් කියන එකත් අතර නම් underline වෙන්න ඕනේ. හරි. Some useful advice. Countable ද uncountable? ඉසුරු අතපත්තුට chance එක. Uncountable. Uncountable. හරි. මම තව දෙයක් කියලා ඉන්නම් මේක. මේ සම් කියලා කියන්නේ මොකද්ද? සම් කියන එකේ තේරුම සාමාන්‍යයෙන් ගත්තාම ටිකක් වගයක් අන්නේ අදහස නෙන්නේ සම් කියන එකේ. එතකොට සම් කියන එක දාන්න පුළුවන් ළමයි countable noun එක දාන්න පුළුවන්. හරිද? ටිකක් වගයක් කියලා කියන්නේ. countable එක දාන්න පුළුවන්. පොත් ටිකක් some books. පොත් වගයක් some books. some houses. some people. some boys පුළුවන්. uncountable එක දාන්න පුළුවන්. පුළුවන්. ඒත් පුළුවන්. some water. some money. some information. පුළුවන් දාන්න පුළුවන්. එතකොට සම් කියන වචනේ ওই දෙකම එක දාන්න පුළුවන් එකක්. හැබැයි 1 2 3 කියලා හැම කීයටවත් දාන්න බෑ uncountable එක. හරි. ඊළඟට
we need to buy a dozen eggs මෙතන එන්න ඕනේ question number 3 no හරි three නේ අපිට වැරදුනා there are many trees in the forest many trees කියන එක මොකද්ද countable ද uncountable ද chani ට chance එක ඔව් චානි ද chance එක තියෙනවා හරි දැන් මේ එක එක නම් වලින් ඉන්නේ ඉමස ඉන්නේ වෙනද numbers වලින් ඉන්නේ ඒතකොට සමහර කට්ටිය දන්නෙත් නැද දන්නේ මේ නම් වලින් ඉන්නේ ඒගොල්ලෝ කියන නම කිව්වම නේද හරි ඒගොල්ලෝ බලන්න ඉත කවුද චානි කියන්නේ කියන්නේ අපි රන්දිමාට chance එක තියෙනවා uncountable sir uncountable ද countable uncountable uncountable trees many trees oh many කියන ගොඩක් trees කියන එක ගණන් කරන්න බැයිද නෑ trees කියන එක ගණන් කරන්න පුළුවන් සර් many කියලා අපි නිසා මම uncountable කියලා කිව්වේ නෑ එහෙනම් ඉතින් countable නේද ඒ කියන්නේ මම මේ එහෙම එකක් තියෙනවා දැන් trees කියන්නේ countable many දැම්මම uncountable වෙනවාද එහෙම concept එකක් නෑ හරි ඔන්න අහගන්නකෝනේ මෙනි කියලා කියන්නේ ගොඩක් කියන එක මෙනි කියන එක දාන්න පුළුවන් හොඳට මතක තියාගන්න countable nouns එක විතර අර sum කියන එක දෙකම එක දාන්න පුළුවන් කිව්වනේ මෙනි කියන එක දාන්න පුළුවන් countable එක විතරම තමයි මෙනි කියන්නේ ගොඩක් එහෙමනම් දැන් many water many money එහෙම දාන්න බෑ එහෙනම් මෙනි වෙනකොට දාන්න ඕනේ වචනයක් තියෙනවා මොකද්ද ගොඩක් කියන්නේ දන්නවනේ කියලා ප්‍රියන්ත ජාස්කද හරි මේ අසාරීට ජාස්කද lot of trees ඔව් ඒක හරි many කියන එකත් එක්ක සමාන්තර යනවා තමයි මොකද්ද much කියන එක හරි much මතක තියාගන්න many කියන එක දානවා countable එක much කියන එක දානවා uncountable එක much money much time much අපි සැලකුවේ මේ water අන්න එහෙම දාන්න පුළුවන් හරිද many කියන එක දාන්න බෑ හරි ඊළඟට බලමු we need to buy a dozen eggs from the grocery store a dozen eggs dozen කියලා කියන්නේ දුසිමත්නේ 12ක්නේ එතරම් උත්තරේ තියෙනවා නේද? ඔව්. හරි. ඩයනා සෙව්වන් දීට chance එක තියෙනවා. countable. ඔව් countable නේ. 12ක් නේ. person කියලා කියන්නේ. නේද? අන්න ඒක තමයි පුළුවන්. හරි. He drank a glass of water after his workout. A glass of water countable ද uncountable? හරි. මිනුදට chance එක තියෙනවා. ඒක countable. ඒ countable වෙන්නේ glass of water කියද්දි ඒක වතුර කෙනෙක් ගණන් කරන්න බෑ glass of water කෙනෙක් ගණන් කරන්න බෑ ඔව් මෙතන කියන්නේ මේ වතුර ගැනම නෙවෙයි නේද වතුර වීදුරුවක් නේ නේද එතකොට glass of water two glasses of water ආපුවා ඒ නිසා මේක countable glass එක පැටලව ගන්න බෑ ඒ කියන්නේ අනිමස මේ water ගණන් කරන්න බැරි වුණා නම් glass ගණන් කරන්න පුළුවන් නේද පුළුවන් අන්න ඒක ඔව් glass එකට දාලා දැලම මේ මම තව ප්‍රශ්නයක් අහන්න ඔය ඇත්තටම ඒ ප්‍රශ්න තදගත් අමතරේම දැන් මං කඩේට ගිහිල්ලා කොහොමද ළමයි ඉල්ලන්නේ කඩේට ගිහින් ඉල්ලන්න ඕනේ මේ කියන්නේ මේ සමහර ලාට හරි කොහොමද කියන්නේ මේ ස්ප්‍රයිට් බෝතලයක් මට දෙන්න කියලා කොහොමද කියන්නේ ඒ කියන්නේ ස්ප්‍රයිට් බෝතලයක් කියලා කොහොමද කියන්නේ ඉසුරු අතපත්තු a bottle of sprite අන්නර a bottle of sprite එතකොට ස්ප්‍රයිට් බෝතල් එකක් කිව්වොත් වැරදිද කාට හරි කියන්න පුළුවන්ද මං ඉල්ලුවොත් ස්ප්‍රයිට් බොටල් එකක් දෙන්න කොකා කෝලා බොටල් එකක් දෙන්න වෝටර් බොටල් එකක් දෙන්න කිව්වොත් ඒක වැරදිද කවුරුත් නැහැ නේ හරි දැන් බොටල් ඔෆ් වෝටර් පුෂ්ප ගම් ගියේ ඒක හරි සර් ඉල්ලන්න පුළුවන් ඔව් ඉල්ලන්න පුළුවන් ඒ දෙන්නේ සේම් බොටල් එකම තමයි එහෙමයි සේම් නෑ මං කියනවා එහෙම නෙවෙයි
bottle of water, bottle of Coca-Cola, and the ඒක spoken English වල පිළිලානේ මේ Coca-Cola bottle එකක් දෙන්න කියලා එකක් කියලා සිංහල කියවෙනවනේ. ඔව් Coca-Cola හරි. bottle එකක් දෙන්න. ඔව් අරි දැන් දෙක මේ bottle of water. Yeah, Mr. ඔව් දැන් ඔව් මේ මෙතන a bottle of water කියන එකයි water bottle කියන එකේ තේරුම වෙනස්. හරිද? හරි කතා කරද්දී කවුලක් නැහැනේ. a bottle of sprite කියන එකයි sprite bottle කියන එකේ තේරුම වෙනස්. මොකද්ද වෙනස? a bottle of water කියන්නේ වතුර තියෙන bottle එකකට water bottle කියන්නේ හිස් එකකට. හරි? දැන් cup of tea කියලා කියන්නේ තේ තියෙන cup එකකට තේ කෝප්පෙට tea cup කියලා කිව්වොත් එහෙම ඒකේ තේරුම මොකද්ද? හිස් එකකට. හරි? ඔන්න හොඳට මතක තියාගන්න ඔබ ඔය ඉතින් මේ ලියද්දි තමයි වැදගත් වෙන්නේ. හරි. ඊළඟට she purchased some furniture for her new apartment. හරි. countable ද uncountable? චමෝදි. නිරංජන. uncountable furniture කියනක නම් කරන්න බැරි පැත්තට ඔව් අන්න හරි. countable නෙවෙයි ඒක uncountable. some කියන එක දාන්න පුළුවන් countable uncountable කියන දෙකම එක. හරිනේ. right එහෙනම් අපි ඊළඟට එකට යමු. දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නේ මන්ස. මේ කෙනෙක් අහනවා දැන් mini කියන වචනේ ගැන අපි කියන්නේ mini කියන එක countable, much කියන එක uncountable කියලා. කෙනෙක් අහනවා so many කියන වචනේ. ඔව්. so many කියලා කිව්වොත් ඒක වෙනස් වෙනවද කියලා? නෑ so many කියන්නේ ඒකම තමයි. දැන් so කියලා දාන්නේ තව ටිකක් ඔක විස්තර කරා. හරිද? එහෙම කියන්නේ. හැබැයි සමහර තියෙනවා අර මං කිය uncommon තැන් තියෙනවා. සමහර ලාට කියන්නේ the many thanks කියලා එහෙම කියන්නේ. හරි? එහෙම කියනවා. හරි? very many thanks කියලා එහෙම සමහර ලාට කියන්නේ. ඒ වගේ තියෙනවා ඉතින්. exceptions තියෙනවා. ඔව් අන්න එහෙම තියෙනවා exceptions තියෙනවා. හරි. එහෙනම් මේක හරිනේ මේක මම අයින් කරන්නම්. ඉතින් හතර. they received a lot of mail after moving to the new house. they received a lot of mail. දැන් මෙතන mail කියන එකේ අදහස email වෙන්නත් පුළුවන් මේ නැත්නම් ලිවුම් වලටත් කියනවනේ mail කියන්නේ හරි. හරි මොකද්ද? a lot of mail. countable ද uncountable? ඔව් දන්න කෙනෙක් ඉන්නවද? අත්තිනේ එකේ answer එක. මිනුදට chance එක. ඒක countable විදියට ගන්නත් පුළුවන් නේද? ආ countable විදියට ගන්නත් පුළුවන්. ඔව් yes. uncountable විදියට ගන්නත් පුළුවන් නේද? countable sir. ආ right. ඔව් මෙහෙමයි මේක මේ දැන් අතර මෙන්න මේකේ එකක් තියෙනවා ළමයි mail කියන එකයි බහුවචන mails නෙමෙයි ඈ mailම තමයි. හරි මේක countable විදියට ගන්නත් පුළුවන් uncountable විදියට ගන්නත් පුළුවන් ඔය mail කියන වචන. මොකද බහුවචනයක් නැහැ mails කියලා mailම තමයි. දැන් වැඩේ තියෙන්නේ මෙතන තියෙන්නේ a lot of mail කියලා a lot of කියන එක අනිවාර්යෙන් දාන්නේ countable එක විතරයි. හරිද? countable එක විතරයි. එහෙනම් ඔන්න තව වචනයක් ආවුණා a lot of කියන්නේ ගොඩක්. a lot of කියන එක sorry මට වැරදුනා. හරිද? මේ lot of කියන එක lot of කියන එක countable එක දාන්නත් පුළුවන් uncountable එක දාන්නත් පුළුවන්. ඔන්න ඔන්න ඒක තමයි කතාව ඈ. lot of කියන එක a lot of කියන එක countable එක දාන්නත් පුළුවන් uncountable එක දාන්නත් පුළුවන්. හරිද? mail කියන වචනේ countable විදිහට සලකන්නත් පුළුවන් uncountable විදිහට සලකන්නත් පුළුවන්. හරිද? මේ දෙකටම මේක අදාළයි. හරිද? දෙකටම අදාළයි. ඒ නිසා මේ දෙකම උත්තර හරි. හරි වැරද්දක් නැහැ. නෑ මට මේක කියන්න ඕනේ. a lot of කියන්නේ මොකද්ද? ගොඩක් කියන එක. ඔය වගේම තව එකක් තියෙනවා. මොකද්ද? plenty of කියලා එකක් තියෙනවා. හරිද? plenty of කියන එකත් lot of කියන එකේම තේරුම දෙන එක. plenty of. ඒකත් countable uncountable දෙකම එක දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ අපි example එකක් ගත්තොත් නිවන්ස lot of a lot of water කියලා කියන්න පුළුවන්. පුළුවන්. a lot of money කියලා කියන්න පුළුවන්. හරි a lot of furniture කියලා කියන්න පුළුවන්. හරිද? මේ දෙකම එක ගන්න පුළුවන් එක. හරිද? ඒතකොට countable uncountable දෙකටම මේකයි තියෙන්නේ. මට කියන්න මට ඕන උනේ අර මම එකපාරට මේ
කවුන්ටබල් කියලා කිව්වේ. තව වචනයක් තියෙනවා a number of කියන. ගොඩක් කියලා කියනකොට කියන තව වචනයක් තමයි a number of කියන එක දාන්නේ කවුන්ටබල් එක විතරයි. හරිද? කවුන්ටබල් එක විතරයි. ඔය ටික අපි කතා කරමු adjectives පාඩමේදී. තවදුරටත් අපි කතා කරමු. හරි. ඊළඟට we had a pleasant conversation over dinner. We had a pleasant conversation over dinner. කියන්න බලන්න මේ. චමෝදීට chance එක තියෙනවා. ඒක අන්කවුන්ටබල් සංවාදයක් කියන ගණන් කරන පරිහන්ද. ආහ. එතකොට ඒ a කියලා එකක් දාලා තියෙනවා. ඒ මොකද එහෙම වෙන්නේ? ආ. කාටද කියන්න පුළුවන්? ඒ a කියලා එකක් තියෙනවානේ. හරි. අහගන්න ඕනම. මෙන්න මේව කතාවක් තියෙනවා. ඔව්. තිරිනි ඔව්. තිරිනි විජේසූරිය හිටියා. හරි අපි. කන්වර්සේෂන් කියන එකත් අර ඉස්සලා જાති මේල් වගේ එකක් තමයි. මේල් වගේම જાති. ඒක කවුන්ටබල් විදිහට සලකන්නත් පුළුවන් අන්කවුන්ටබල් විදිහට සලකන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කන්වර්සේෂන්ස් කියලා වචනයක් කියදෙන්නේ ගොඩාක් කලාතුරකින්. කන්වර්සේෂන්ම තමයි 얘දෙන්නේ. සංවාද කිව්වත් කන්වර්සේෂන් තමයි 얘දෙන්නේ. conversations කියලා දෙන්නේ ටිකක් ගොඩාක් uncommon වෙලාවල් වල. නිසා මේක මේ දෙකටම ගන්න පුළුවන්. හරිද? දැන් මේ a කියන එක දාපු එක වැදගත් එක. දැන් බලන්න ළමයි මම මෙතන පොඩ්ඩක් ලියන්න. මෙන්න මේ. දැන් hair කියන එක ගන්න. hair කියන්නේ මොකද්ද? uncountable නේද? ඒක කතාවක් නෑ. අපිට පුළුවන් a hair කියලා දාන්න. බෑ. a කියන එක දාන්න බෑ. ඊළඟට කතා කරමු. ඊළඟට හැබැයි a long hair කියලා දාන්න පුළුවන් නේද? පුළුවන්. යම්කිසි අන්කවුන්ටබල් නවුන් එකකට ඇජෙක්ටිව් එකක් එකතු වුණොත් අන්න එතෙන්දී ආටිකල්ස් දාන්න පුළුවන්. කියන එක දාන්න පුළුවන්. දැන් මෙතනත් ඒ අර්ථයෙන් ගත්තාම එහෙම එන්න පුළුවන්. හැබැයි මේක කවුන්ටබල් අන්කවුන්ටබල් දෙආකාරයකටම පාවිච්චි කරන එක. හරිද? මෙන්න මේ තියරි එක මට මතකයි තියාගන්න. ඊළඟට she prepared several dishes for the party. හරි. ඉක්මනට කියමු බං. හසාරෙට chance එක තියෙනවා. සර් එක මේ countable. ඒක countable. dishes කියන dishes කියලා බහුවචන තියෙනවා. several කියන්නේ කිහිපයක් කියන අදහස. several දාන්නෙම අනිවාර්යෙන් ගණන් කරන්න පුළුවන් ඒවත් එක විතරයි. හරිද? කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිනවා මස්සේ මේ few කියන වචනේ කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක. few කියන එක දාන්නේ අනිවාර්යෙන්ම countable එක විතරයි. හරිද? countable එක විතරයි. හරිද? අපි පොඩක් ඉවර වෙලා අපි list එකක් දාමු. ඔව් මම ටයිප් කරලා දාන්න. ඊළඟට she enjoys listening to various genius of music. ඉසුරු අතපත්තු chance එකද? uncountable. ඔව් ඇයි? So music වගේ දේවල් count කරන්න බැහැනේ. ඔව්. එහෙමයි නේ. ඔව්. හැබැයි මෙතන බලන්නකෝ මේක කියන්නේ ජීනියස් කියලා කියන බහුවචනයක් දාලා තියෙනවා. මොකද ඒක? හරි. නෑ මේක මෙහෙම. මේක ඇත්තටම uncountable එකක්. හරිද? මේක uncountable noun. හරි. මේක countable නෙමෙයි මේක uncountable. හරි. දැන් මේ genus කියලා කියන්නේ මේ style එක වගේ. හරිද? හැබැයි මේක සලකන්නේ uncountable කියලා. හරි. එහෙම තියෙනවා සමහර තැන් තියෙනවා දැන් අපි හිතුවට වඩා වෙනස් නේද countable uncountable කියලා. හරි. අන්න ඒක. හරි. ඔන්න ඔය ටික තමයි. countable සහ uncountable ඔන්න ඔක තමයි. දැනගන්න ඕනේ කාරණාවල් ටික. හරි. right. හැබැයි ළමයි සමහර වෙලාවට මේක මේ countable කියලා සලකන වෙලාවක් තියෙනවා. ඒ බොහොම uncommon අවස්ථා වලදී එහෙම සලකනවා.
ඒ විදිහට සර countable කිව්වත් කමක් නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. අපි ඒවා තෝරලා බේරලා ගමු පස්සේ adjectives පාඩමේ. එහෙමනම් තමයි මෙන්න මේ ටික පොඩ්ඩක් මතකේ තියාගන්න. මේ countable එක විතරක් යදිනේ. හරිද? මෙන්න මේ ටික. A few කියන එක. Few කියන්නේ කීපයක්. හරිද? Countable එක විතරයි. හරි. එතකොට a number of කියන එක ගොඩක්. හරි. ඊළඟට many කියන එක. ඔන්න ඔය දාන්නේ countable එක විතරයි. හරිද? Countable එක විතරයි. එතකොට uncountable එක යෙදෙන්නේ a little කියන එක ටික. හරිද? Much කියන එක. ඒක යෙදෙනවා. Some කියන එක ඒක දෙක මික් යෙදෙනවා. හරි? මෙන්න මේ දෙක මතකේ තියාගන්න. දෙක මික් යෙදෙනවා තමයි a lot of plenty of some ඔන්න ඔයගේ. හරි? මේවා යෙදෙන්නේ දෙක මික් මේක යදන්න පුළුවන්. හරි. කොට මේකට මම තව එකක් යතු ගන්න මෙන්න මේ several කියන එක. යෙදෙන්නේ countable එක විතරයි. හරි. ඔන්න ඔය ටික දැනට නිකම් මතකේ තියාගන්න. හරි. A few a number of many several මේක countable එක මේක uncountable එක මේක දෙක මේක භාවිත කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟට යන් articles වල. හරි. අපි වෙලාව ගත්තනේ. දැන් ටිකක් මනින් කරගෙන යන්න. හරි. Articles කියලා කියන්නේ a and සහ the කියන පද වලට. හරි a and සහ the කියන පදවලට තමයි මේක දාන්නේ. a and සහ the කියන පද තමයි articles කියලා කියන්නේ ඒක ඔගොල්ලෝ දාන්න. හරිද? මේක මම අයින් කරලා. තමයි මේ මෙතන මේ 10 වෙනි එකේදී අපිට මේක uncountable වලට වඩා countable විදිහට තමයි ගොඩක් සලකන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ various කියන එකත් දාපු නිසා අපිට countable විදිහට තමයි ගොඩක්ම සලකන්න වෙන්නේ. හරි? කීපදෙනෙක් කහලා තිබුණා. අපි uncountable විදිහට මේක යෙදෙනවා. නමුත් countable විදිහට යෙදෙන එක වඩා සුදුසුයි. හරි. හරි. එහෙනම් අපි අනිකේකට ආටිකල්ස් වලට යමු. හරි. ආටිකල්ස් කියලා කියන්නේ ළමයි a and සහ the කියන පද වලට. දැන් මම කිව්වා වගේ. දැන් මට කියන ළමයි a සහ and කියලා එකක් තියෙනවා ද කියලා එකක් තියෙනවා. හරි. මේවා යොදන්නේ මොන අවස්ථාවන් වලද? මෙන්න මෙහෙම. දැන් යම් කිසි දෙයක් කියන කෙනෙක් ඉන්නවා. කියන කෙනාගේ එක අහන කෙනෙක් ඉන්නවා. හරි. එක්කෝ ලියන කෙනෙක් ඉන්නවා. ලියන කෙනා දෙක කියවන කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය දෙන්නා. හරිද? ඔන්න ඔය දෙන්නගෙන් එක්කෙනෙක් විශේෂයෙන් කියන කෙනා නෙමෙයි අහන කෙනා ගොඩක් වෙලාවට නැත්තම් දෙන්නම හරි කොහොම හරි දන්නේ නැත්තම් යම් කිසි දෙයක් ගැන දන්නේ නැත්තම් යම් කිසි දෙයක් ගැන අපි අ හරියන් හරි ඒ පදයක් එක දාන්න. දන්නේ නැත්තම් එක්කෝ දෙන්නම දන්නේ එක්කෝ අහන කෙනා දන්නේ. හරිද? එක්කෝ කියන කෙනා දන්නේ නැත්නම් ඔන්න ඔහොම අවස්ථාවල තියෙනවා. හැබැයි දන්න දෙයක් නම් විශේෂ දෙයක් නම් අන්නද කියලා දාන්න. දන්න එකක් නම් හරි සිංහලේ නම් ඔක හඳුන්වන්නේ කොහොමද එකක් කියන අදහසනේ අ කියලා කියන්නේ. හරි දැන් උදාහරණයකට අර මං ඊයේත් කිව්වා වගේ පන්තියට බල්ලෙක් එනවා. අපි කියන්නේ බල්ලෙක් එනවා කියලා. ඒ බල්ලා යනවා. යනකොට අපි කියන්නේ බල්ලා යනවා. එන්නේ බල්ලෙක් අන්න අපි කියනවා a dog. යන්නේ බල්ලා the dog. ඔන්නම තමයි කියන්නේ. හරි එහෙම තමයි කියන්නේ. දැන් ළමයි මේ අසහයන් භාවිත කරන අවස්ථාවන්ට හරි ගැන තමයි මේ තියෙන්නේ. අපි පොඩි නෝට් එකක් පොඩ්ඩක් ලියාගමු. හරි මම ඒක ඉංග්‍රීසි වලින්ම ලියන්න සිංහලෙන් ලියන්න ඕනේ නැහැ. හරි අපු ගමු මෙහෙම. is use ඒ භාවිත කරන use with singular nouns ඒක වචන නාම පදත් එක්ක nouns singular nouns is used with singular nouns that
අපි ගමුකෝ මෙහෙම විනෝ කියලා විනෝ and මේ මම මෙම සරලව ලියන්නේ and the is used with singular nouns singular විතර නෙමෙයි මේක singular nouns that sorry verb නේද we know is used with singular nouns that we don't know. We do not know. කියන එක පාවිච්චි කරන්න නම්මයි අපි දන්න කියන ඒක වචන නාම පදත් එක්ක ද පාවිච්චි කරන්නේ නොදන්න ඒක වචනත් එක්ක දැන් මේ පැටලෙනවා ද කියන එක පාවිච්චි කරන්නේ අපි දන්න කියන ඒවත් එක්ක දැන් මේ උදාහරණය යට තියෙන හරිද දැන් බලමු දැන් ගෙයක් කියලා කියන නම් a house එහෙමනේ ගෙයක් කියලා කියන්නේ a house ගේ කියලා කියන්නේ the house ඒක කවුරුත් දන්නේ මෙහා මේ හරි ලේසි සරල දේවල් එහෙමනේ මම මේක පොඩ්ඩක් දැන් අයින් කරනවා ළමයි පොතක් කියලා කියන්නේ a book පොත කියලා කියන්නේ the book පොත සින්දුවක් කියලා කියන්නේ a song සින්දුව කියලා කියන්නේ the song හරි ඔක මෙන්න මෙහෙම මතක තියාගන්න ළමයි කෙටි ක්‍රමයක් තියෙනවා මතක තියාගන්න මෙන්න මෙහෙම මතක තියාගන්න ලේසි සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් ගැන අපි කියනකොට අපි කියන හෝටලය කොහොමද කියන්නේ ද හෝටල් නිකන් හෝටල් කියන්න එපා පාර් ද රෝඩ් කොල්ලා ද බෝයි ගේ ද හවුස් ගහ ද ට්‍රී අන්න එහෙම කියන්න පාරක් නම් අ රෝඩ් ගහක් නම් අ ට්‍රී හරිද වත්තරයක් නම් අ නිවුස් පේපර් අන්න එහෙම අනිත් පැත්තට මතක තියාගන්න ඕක අන්න එහෙම වුණාම වරදින්නේ නැහැ හරිද ඕක තමයි හොඳම ක්‍රම දැන් ඕක තමයි ක්‍රමය. ඔක දන්නවනේ. දැන් a house කිව්වොත් ගියක්. ඕනෙම ජාතියක ගියක්. the house කියන්නේ දන්න කියන එක. හරි. ඊළඟට an පාවිච්චි කරන්නේ කොයි වෙලාවෙද කියලා. ඔන්න ඕක තමයි හරිම වැදගත් එක. හරිද? දැන් ළමයි යම් කිසි ඉංග්‍රීසි නාම පදයක්. ඒක වචන නාම පදයක්. singular noun එක. vowel sound එකකින් පටන් ගන්නවා නා. vowel sound එකකින් පටන් ගන්නවා නා. හරිද අ දාන්න ඕනේ තන අපි දාන්නේ යන්නේ දැන් කොහමද වවල් සවුන්ඩ් ටික හඳුනාගන්නේ ඔන්න ඕක තමයි වැදගත්ම කොටස හරිද වවල් සවුන්ඩ් ඉංග්‍රීසි හොඩියේ තියෙනවා වවල්ස් කියලා જાති ඒක නේද මේ පල්ලෙහා තියෙන්නේ හරි a e i o u කියලා a e i o u කියලා තියෙනවා අකුරු ටික ඕවට කියන්නේ වවල්ස් කියලා හැබැයි ඕව නෙමෙයි අපිට වැදගත් වෙන්නේ වවල් සවුන්ඩ්ස් කියන එක vowel sounds ටික ඒ අකුරේ තියෙන ශබ්ද මොනවාද ඒ අකුරට තියෙනවා ආ කියලා ශබ්දය ඒකනේ class කියනකොට ඒ දාන්නේ CLA class කියලා අන්න ඒ කියලා ආ කියලා ශබ්දයක් තියෙනවා ඒ කියලා ශබ්දයක් තියෙනවා ඇයි ඒකනේ gate කියනකොට g ඒ දාන්නේ ඈ කියලා ශබ්දයක් තියෙනවා ඒකනේ at කියනකොට ඒ දාන්නේ හරිද ඈ කියලා ශබ්දයක් තියෙනවා and කියලා ශබ්දයක් තියෙනවා ඔන්න ඔයගේ ශබ්ද ගොඩක් ඔය තනි අකුරු වලට තියෙනවා. හරිද? හැබැයි අකුරු වලට ශබ්ද තමයි තියෙන්නේ විවිධ අවස්ථාවල. හැබැයි සිංහල හෝඩිය මොකද වෙන්නේ? ඔය හැම ශබ්දෙකටම අකුරක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ කාරණා. යම් කිසි noun එකක්, English noun එකක්, singular noun එකක් පටන් ගන්නේ vowel sound එකකින්ද අන්න අ දාන්න ඕනේ දැන් අපි දාන්නේ නැහැ. හරිද? ඒක මෙතන උදාහරණ වලින් පේනවා නේද ළමයි? ලියුම් කවරය කොහොමද කියන්නේ ලියුම් කාරට කියන්නේ එන්විලොප් මේක පටන් ගන්නෙ කොහොමද ඊ අකුරෙන්ද අකුර වැඩක් නැහැ මොකෙන්ද පටන් ගන්නෙ ඒ කියන ශබ්දය අන්න සිංහල හෝඩිය තියෙන අකුර කි එහෙනම් මේක දාන්න ඕනේ එන් කියලා අ නෙමෙයි එන් ද කියන එකේ වෙනසක් නැහැ ඒක හැම වෙලම තමයි ලියුම් කවරය කවරය ද එන්විලොප් එක කියද්දි දී කියලා කියන එහෙම තමයි වෙන්නේ සතෙක් එන් ඇනිමල් ඇයි මේක එන් දාලා තියෙන්නේ ඈ කියන ශබ්දෙන් පටන් ගන්න හින්ද ඒ අකුර හින්ද නෙමෙයි ඈ වවල් සවුන්ඩ් එක ඒක ද කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ මේක බලන්න අව මේක එච් අකුර තිබුණාට ශබ්ද කරන්නේ කොහොමද අව කියලා ආ ආ කියලා පටන් ගන්න එහෙනම් එන් අව කියලායි මේක කියන්නේ ද වෙනසක් වෙනවද නැහැ ඒක හැමම තමයි හරිද එතකොට එන් එය එයා කියලා කියන්නේ මොකද්ද මෙතන හිමිකරුවට අයිතිකාරයාට කියන්නේ මේක එච් නෙමෙයි එච් අකුර ශබ්දයක් නැහැ
ඒ කියන ශබ්දයයි එන්නේ. හරිද? එය ඒ කියන ශබ්ද. ඒ නිසා මේකට දාන්නේ ඇන් කිය. ද වෙනසක් වෙනවද? නෑ. ඒක වෙන්නේ නෑ. හරිද? එහෙමනම් මෙතන නෝට් එකක් චුට්ටක් අපි ලියාගමු. ඉමසෙක ලියන අතරේ කියන්න ඕනේ මේ අපි 10 පමණ වෙනකොට මේ ක්ලාස් එක ඉවර කරනවා. එතකොට අපි තව අපිට අභ්‍යාස කීපයක් කරන්න තියෙනවා. අපි ඉක්මනින් අභ්‍යාස ටික කරගෙන යමු. මම මේ ලිව්වේ an is used with singular nouns that we don't know කියලා කියන්නේ we කියන එක ඒක අදහස් කරන්නේ එක්ක කියන කෙනා එක්ක අහන කෙනා එක්ක දෙන්නම දන්නේ නැහැ කියන එකයි හරි we කියන එකකින් අදහස ඒක we do not know an is used with singular nouns අපි හංගම් starting with a vowel sound that we don't know. Nathang, an is used with singular nouns that we don't know, starting with a vowel. Also, starting with hare. There can be a question, man. You can question, man. Hare. ඔන්න ඕක ළමයි ඔළුවට මතක තියාගන්න මේක පටන් ගන්නෙ මොකෙන්ද වවල් සවුන්ඩ් එක කියලා අන්න එන් කියන එක තමයි දාන්න ඕනේ හරි ඒක තමයි අර පල්ලෙහා තිබ්බේ හරි අපි එනම් බලමු අර බල්ලගේ කතාවත් මතක තියාගන්න කලින් වෙච්ච කෙනා පස්සේ ද වෙන්න පුළුවන් අර කලින් සඳහන් කරලා තියෙනවා නะ දැන් සමහර වෙලාවල්දී ඔය පැසේජ් එකේ මිස්ටැම් පුරවන්න තියෙනකොට එහම සමහර ලාට මුලින් සඳහන් කරනවා මොකක් කරි දෙයක් ගැන a house ගැන there is a house at the road අන්න ගෙයක් තියෙනවා පාරයි there is a house අපි දන්නේ නැහැ හරියටම ඊට පස්සේ ගේ ගැන විස්තරයක් ක්ලික් කරනවා ඒ ගෙදර paint කරලා තියෙන්නේ කොළපාට අන්න එතකොට the house වෙන්න ඕනේ the house නෙවෙයි ඒක the house වෙනවා හරි දැන් එහෙනම් අපි යන් ඊළඟට දැන් මෙන්න මේකයි ළමයි මෙහෙම වෙලා තියෙන්නේ. යුනිවර්සිටි කියන එක. යුනිවර්සිටි කියන එක පටන් ගන්න U වකුරේ. ඒ වුණාට මේක පටන් ගන්න වවල් සවුන්ඩ් එකකින් U කියලා හැමද? නෑ. U year ශබ්දෙ. අන්න N නෙමෙයි a university. මේ බලන්න a european country. E අකුරෙන් පටන් ගත්තට මේක U කියන ශබ්දයයි තියෙන්නේ. european country. අන්න එහෙම වෙලා තියෙන්නේ. හරිද? ඊළඟට බලන්නකෝ HR manager. HR manager කියලා කියන්නේ මානව සම්පත් කළමනාකරුවෙක්. HR කියනකොට පටන් ගන්නෙ කොහොමද? A කියන ශබ්ද. A කියන ශබ්දයෙන් පටන් ගන්න හින්දා මේක N කියලා දාලා තියෙනවා. හරිද? ඔන්නෝම හොඳට මතක තියාගන්න. දැන් උදාහරණයකට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් A MP නෙවෙයි N MP. M A ශබ්දයෙන් පටන් ගන්න. දැන් අපි වාහනේ ගහගෙන යන්නේ L board නේද? A L board ද නැහැ N L board කියලායි කියන්නේ. හරිද? N L board කියලා තමයි කියන්න ඕනේ. හරි. මේ මෙතන උඩ තියෙන හිස්තැන ඇච්චර ඕනේ නැහැ වැදගත්කමක් නැහැ. හරි. එහෙමනම් අපි බලමු ඊළඟට වැදගත්ම කොටස. දැන් ඕක දාගන්න එක හොලක් නැහැ ළමයි. අ සහ එන් වල පැටලවිල්ලක් නැහැනේ. ඒක දාගන්න පුළුවන්. ඔය ඔච්චරයි දැනගන්න ඕනේ. ද කියන එක ප්ලූරල් නවුන් එක භාවිතා කරන ආකාරය. මේක හරිම වැදගත් එක. නේද? මේක හරි වැදගත්. ළමයි. Students කියලා කියනවා. Students are clever. මෙතන තියෙනවා ස්ටුඩන්ට් කියන එකට ද කියන එක දා. ද ස්ටුඩන්ට්ස් ඉන් දිස් ක්ලාස් ආර් ක්ලෙවර්. අර මොකද්ද ඕකේ තේරුම? ඇලම ඔය දෙකේ වෙනස මොකක්ද? ස්ටුඩන්ට්ස් කියලා උඩ එකේ තියෙනවා. අනිත් එකේ තියෙනවා ද ස්ටුඩන්ට් ඉන් දිස් ක්ලාස් ආර් ක්ලෙවර් කියලා. මොකද්ද මේකේ වෙනස? ඔන්න තේරුම් ගන්න. ළමයි මම මෙහෙම කතාවක් කියන්නම්. ඔය දන්න කෙනෙක් ඉන්නව නේද? හරි. සර් මේ ද ස්ටුඩන්ට්ස් ඉන් දිස් ක්ලාස් කියන්නේ මේ මේ පන්ති ඉන්න ළමයි. ඔව්. ස්ටුඩන්ට්ස් ආ ක්ලෙවර් කියන්නේ ඒ කියන්නේ යාළ විශේෂ කළ නැහැ ළමයි කියලා තමයි කියන්නේ යාළ දන්නේ. ඔව්.
මෙන්න මෙහෙම වැඩක් කියන්නේ. හරිද? ළමයි මෙන්න මේක අහගන්න. දැන් මං කියනවා කොල්ලෝ ඔහොම තමයි කියන්නේ. කොල්ලෝ ඔහොම තමයි. කොයි කොල්ලෝ ගැනද ඔය කියන්නේ? කොල්ලෝ ඔහොම තමයි කියලා කියන්නේ. කොයි කොල්ලෝ ගැනද කියන්නේ? ඔය ඔක්කොම කොල්ලෝ ගැනනේ. එහෙම නේද? අපි කියනවා ළමයි අහිංසකයි. ළමයි අහිංසකයි. කොයි ළමයි ගැනද ඔය කියන්නේ? ඔය ඉන්න ඔක්කොම ළමයි ටික ගැන. පුංචි ළමයි අහිංසක. කොයි පුංචි ළමයි? ඔය ඔක්කොම ලෝකෙම ඉන්න කට්ටිය ගැන කියන්නේ. සමස්තය ගැන. අන්න ඒ වෙලාවට අපි ද දාන්නේ නැහැ බහුවචනත් එක්ක. එතකොට kids නම් එච්චර තමයි. හරිද? boys නම් එච්චරයි. students නම් එච්චරයි. අලි නම් elephants. අලි හරි ලස්සනයි. elephants are beautiful. කොයි අලිද? මේ ඔක්කොම අලි ගැන කියන්නේ. හැබැයි මතක තියාගන්න ළමයි ලංකාවේ අලි කියලා කිව්වොත් අන්න ඒගොල්ලෝ එක තැනක ඉන්න කට්ටියක්, දන්න කට්ටියක්. ඒ වෙලාවට අපි the elephants in Sri Lanka කියලා දාන්න. කියන්නේ the elephants in Sri Lanka. The elephants in Sri Lanka. ඔහොම තමයි කියන්න ඕන. තේරුණානේ? එතකොට ඔන්න ඔබ හොඳට මතක තියාගන්න ඕන දෙයක්. හරිද? මේ යට තියෙන නෝට් එක දීලා තියෙන ඕක ගැන ඔයගලන්ට ලියාගන්න ඔයගලගේ භාෂාවෙන් ලිබ්බැක්. හරිද? සාමාන්‍යයෙන් සමස්තය ගැනම ප්‍රකාශ කරනවා නම් අන්න ද දාන්නේ නැහැ. හැබැයි විශේෂිත ස්ථානයක ඉන්න විශේෂිත පිරිසක් ගැන කියනවා නම් අන්න ද කියලා දාන්න. හැබැයි අර බල්ලගේ කතාව මතක තියාගන්න. කලින් කිව්ව කට්ටිය නිකන් ද නැතුව දාන. ඊට පස්සේ ඒගොල්ලෝ ගැන මතක් කරොත් ද දාන්නවා. Birds are beautiful. The birds are beautiful කියන කුරුල්ලෝ ලස්සන. කොයි කුරුල්ලෝද හැමතැනම ඉන්නේ? The birds of India are beautiful කියලා කියන්නේ ඉන්දියාවේ කුරුල්ලෝ ලස්සන. අන්න ඒගොල්ලෝ විශේෂිත අය. හරි. දැන් මෙන්න මේකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ ඔය එක මතක තියාගන්න අපි ඉක්මනටම කරමු. වෙලාව ප්‍රශ්නයක් ආව නේද? හරි. මේ මෙන්න මෙහෙම ගත්තොත් මම මෙහෙම ලියනවා. The elephants of Sri Lanka. කියන එකයි the elephants of in Sri Lanka. කාටද කියන්න පුළුවන් වෙනස මොකක්ද කියලා? තමයි දන්න කෙනෙක් ඉන්නවා කියන්නේ වෙනස මොකක්ද කියලා? එහෙමද එකම? ඔව් සමෝදි නිරංජනාට සංස්කෘතිය. ඒ පළවෙනිම්කේ ඒකම ශ්‍රී ලංකා කියනකොට ශ්‍රී ලංකාවේට ආවේනික විද්‍යාකරවල ඉන්න අලි ගැනක් තියෙනවා. ඉන්දාවේ තියෙනද ශ්‍රී ලංකාවේ ඇතුලේ ඉන්න තැන විතරක් තියෙනවා. හරි. මෙන්න මේක. ඉන් දැම්මොත් ඉන්න කියන අදහස එනවා. ඉන් කියන එකෙම එතන ඉන්න හෝ තියෙන කියන අදහස එනවා. එලිෆන්ට්ස් ඉන් ශ්‍රී ලංකා කියලා කියන්නේ ලංකාවේ ඉන්න අලි පිටරට අලි ලංකාවට ගෙන ආවත් අපි කියන්නේ එලිෆන්ට්ස් ඉන් ශ්‍රී ලංකා කියන එකට නෑ ඉතින්. එලිෆන්ට් ඔෆ් ශ්‍රී ලංකා, එලිෆන්ට්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා කියන්නේ ලංකාවේ යන්. ඒ කියන්නේ ලංකාවට අයිති යන්. ඔෆ් කියන එකේ තේරුම අයිති කියන එකයි. හරිද? ඔෆ් කියන එකේ තේරුම අයිති කියන එකයි. හරි. එහෙමනම් තමයි මම මෙතන ලියන තව වාක්‍යයක්. ඔගොල්ලොත් එතන ලියා ගන්න පුළුවන්. මේ වාක්‍ය හරිද කියන්න බලන්න. මේ වාක්‍ය හරිද කියන්න. dog is an innocent animal කියන එක හරිද නැත්නම් මොකක් හරි දැන් මේකට එන්න ඕන. නැත්නම් මේකද? කරෙක්ට් කියලා තමයි ගොඩක් කට්ටිය දාලා තියෙන්නේ. ඔව්. මේ දෙකේ වෙනසක් කිහිප තියෙනවද? තමයි මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි singular noun එකක් an හෝ the නැතුව ලියන්නේ නැහැ. singular noun එක. හැබැයි එහෙම ලියන එක අවස්ථාවක් තියෙනවා. ඒ තමයි dog is an innocent animal. ඒ කියන්නේ බල්ලා අහිංසක සතෙක්. ඒ කියන්නේ ළමයි මේ මොන බල්ලා ගැනද මේ කියන්නේ? බල්ලා අහිංසකද කියන්නේ? ඔය බල්ලා කියන එකෙන් සමස්ත අර බලු වර්ගෙම බලු වර්ගෙම උතනින් අදහස්. එක බල්ලාගේ වර්ගෙම අදහස් කරන්න ඕන නම් ද හරි හරි නැතුව තමයි ලියන්න ඕන.
තොට ද කියනක දැමුත් එතන තියෙන වෙනසක්. ඒක වෙනස් ළමයි කියන්නේ. ඒක ඒක නිශ්චිතව එක බල්ලෙක් ගැන කියන්නේ. ඔව් ඒ ඒ බල්ලා කෝකද කියලා අපි දන්නේ. හරි. හැබැයි මතක තියාගන්න නිකන් දැම්ම කියන්නේ තනි එකකින් මුළු වර්ගයාම අදහස් කරන. දැන් නිමස් එතන ප්‍රශ්නයක් එනවද? දැන් ඩෝග් කියලා දෙනවද නැත්නම් ඩොග්ස් කියලා දෙන්න ඕන? නෑ ඩෝග් කියලායි කියන්නේ. හ්ම් හ්ම්. ඩෝග් කියලා කියන්නේ. හැබැයි ඩොග්ස් කියලා කිව්වොත් පවුලක් නෑ. ඩොග්ස් ආ ඉනසන්ට් ඇනිමල්ස්. ඒත් කියන්නේ බලු වර්ගෙම තමයි. හරි සලා කිව්වනේ ඒක. අර උඩ අර කිව්වේ බර්ඩ්ස් ආ බියුටිෆුල් කියලා. හ්ම්. ඒ වගේම තමයි. ඒක බර්ඩ් කියන එකෙන් කිව්වොත් කමක් නෑ. හරි. හැබැයි මේ දෙකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ වර්ගයම තමයි. හරි ඔන්න ඔකත් මතක තියාගන්නම මොකුත් ආටිකල් එකක් නැතුව ලියපොත් එහෙම සිංගියුලර් නවුන් එකක් ඒකෙන් අදහස සමස්ත වර්ගයමයි හරිද අන්න එහෙමයි රයිට් එහෙනම් මේ ටික හරිනේ අපි පණියන් ඊළඟ අභ්‍යාසයත් කරගෙන හරි නිමස් අපි ඒ අතරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ අපි මේ ඉගෙන ගත්ත කොටස් ටික ඇත්තටම වැදගත් වෙන්නේ කනෙක්ට් එක්සෑම් එකේ කොතනටද කියලා ඔන්න කනෙක්ට් කල්පනා කරන්න පුළුවන් අපි අභ්‍යාසයත් එක්ක ඔයාලට පැහැදිලි වෙයි fill in the blanks වලදී මේ කරපු කොටස් ඉතාලම වැදගත් වෙනවා අපිට උත්තරේ හොයාගන්න කොට නිමස්ස නේද? ඔව් ඔව්. හරි අපි එන මේ අහගෙන මෙයන් වැඩේ කරගෙන මෙයන් නේද? ඔව්. ඔව්. හරි. අපි බලමු මේමයි තියෙන්නේ. suitable articles දාන්න තින්නේ. එහෙම නැත්නම් article දෙන්න නැත්නම් එහෙම නොදායි. When I was working along the street yesterday I saw an old man sitting on thin. හරි. මොකද්ද ළමයි එන්නේ? When I was walking along street කියලා තියෙනවා yesterday තියෙනවා. The and the in පළවෙනි. අපි අපි නිමස්ස මෙහෙම කරමුද අපි එකින් එකට අහන්න යොත් අර කාලේ යන නිසා. ඔව්. අපි 10 වගේ වෙනකොට ඉවර කරගන්නත් ඕන නිසා මේ කවුරු හරි කෙනෙක් කැමති නම් ඉදිරිපත් වෙන්න මේ මෙතන තියෙන 14. 14ම වැරදුනාට කමක් නැහැ. Tamanට පුළුවන් විදිහට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් රේස් හෑන් කරන්න අපිට එතකොට අඩුපාඩු ටික හදාගෙන යන්න පුළුවන්. වැරදුනාට කමක් නැහැ නේද නිමස්? හරි. උමාෂිට chance කතියි. Okay sir, I will try sir. When I was walking along sir මේකට මට හිතෙන්නේ the street කියන්න පුළුවන්. නිමස් අපි ටයිප් කරමුද? On a bench. He was wearing a hat and reading a newspaper. Suddenly, a bird flew down and sat on the man's shoulder. The man didn't seem to mind. He continued reading the newspaper. While the bird chirped happily beside him. After some time, the bird flew away and the man stood up. And the bird, the bird. The birds, ne? Yeah, also the bird. Folded the newspaper. And walked away. I wondered what happened to the bird. Thank you. අපි නම් බලමු මේ කොහොමද කියලා. When I was walking along the street yesterday, ඒ කියන්නේ මම මේ කතාව කියනකොට තේරෙනවා මේක මේ සාමාන්‍යයෙන් දන්න කියන street එකක් වගේ කියලා නේද? මොකද කියන කෙනා දන්නවා ඒක. හරි? ඒ නිසා ද තමයි මෙතන වඩා ගැලපෙන්නේ. මේ ගැලපෙන තැනුත් තියෙනවා. The street yesterday I saw an old man sitting on a bench. ඒ වයසක මිනිස්සයා දාන්න දැක්කේ an old man a bench sitting on a bench. ඒක the bench කියලා දැමුත් වැරදිද? වැරද්ද නැහැ නේද? ගැලපෙන්නේ නැහැ වගේ. He was wearing a hat and reading a newspaper. හරිනේ.
ඒ තොප්පියක් පැළඳගෙන පත්තරයක් කියවමින් හිටියා. එහෙමනේ නේද? Suddenly a bird flew down and sat on the man's shoulder. නේද? අන්න දැන් the man. ඉස්සෙල්ලා man ගැන කිව්වනේ අපි. A man දැන් එයා ආයෙ කියනකොට the වෙනවා. ඉතින් ආයෙ the man didn't seem to mind. He continued reading the newspaper. ඉස්සෙල්ලා newspaper එක තිබුණානේ. එතකොට ආයෙ newspaper. දැන් තියෙනකොට the. While the birds chirped happily beside them. දැන් බලන්නකෝ ළමයි. පොඩි අවුලක් තියෙනවද? හරි. මෙතන තියෙනවා a bird flew down and sat on the man's shoulder. ඒ කාරණේ කුරුල්ලෙක් පියාඹගෙන ඇවිල්ලා පාළට මනුස්සයාගේ shoulder එකේ වැහුවා. හරිද? ඔව් වැහුවා. දැන් මෙතන ගන්න බලන්න he continued reading the newspaper while birds කියලා. birds කියන්නේ මේ කුරුල්ලෝ මේ කිචිපිචි ගාන්නේ එයාට එහා පැත්තේ. ඒතකොට කුරුල්ලෝ ගැන කලින් සඳහන් කරේ නැහැ නේද? අපි මේ කුරුල්ලෝ ගැන කියන්නේ පළවෙනි වතාවට. අපි සඳහන් කරේ එක කුරුල්ලෙක් ගැනනේ. ඔව් ඒ නිසා මෙතන එන්නේ නැහැ මොකුත්. හරි එතන මොකුත් එන්න විදියක් නැහැ. while birds chirped happily beside him. after some time අන්න birds ඒ කියන්නේ අර කුරුල්ලෝ ගැන ඉස්සෙල්ලම. අන්න එතන ද ඇවිල්ලා තියෙනවා. ඒක හරි. හරි. හැබැයි අතන මේ මේ කිව්වේ කවුද? උමාශිද? කවුද? උමාශිද. ඔව්. උමාශිද birds are birds පොඩ පැටලලා තිනවා. හරි. අන්න එක අන්න දැන් birds flew away and the man stood up. හරි. folded the newspaper එක පරණක වචනේ. and walked away. I wondered what happened to අන්න බර්ඩ් ඒ ගුරුල්ල හරි ද බර්ඩ් ඔන්නෝමයි එන්නෝ එන්න මෙතන 10 වෙනි ස්තනට මොකුත් වෙන්නේ නැහැ හරිද දැන් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට නිමස දැන් 10 වෙනි බ්ලැන්ක් එකට බර්ඩ්ස් කියන්නේ ප්ලුරල් වර්ඩ් එකන්නේ ඔව් එතකොට කොහොමත් ඒකට ඕ එන් දාන්න බෑනේ ප්ලුරල් නිසා ඔව් දානවනම් දාන්න පුළුවන් ද තමයි ඒ විතරයි දාන්න පුළුවන් ඔව් නමුත් ද දාන්න විදිහක් නැහැ ඒගොල්ලෝ මුල් වරට තමයි මේ කතාවට එන්නේ අන්න හරි ඔව් ඒක කුරුල්ලෝනේ අපි දන්න කුරුල්ලෙක් ගැන නෙවෙයි පස්සේනේ දන්නේ ඒ ඒ කුරුල්ල ටික තමයි දැන් ගියේ කියලා තේරුණානේ ඔන්නම තමයි අභ්‍යාසෙන්නේ අපි අභ්‍යාස දින තව කරන්න එන ඔන්නක බලා ගන්න ඕනේ කන්න ළමයි එන යන් අපි ලයිට් එක අපි සාමාන්‍ය මේ දැන් තමයි ඉවර කරන්න වෙලාව නමුත් අපිට මේ ප්‍රශ්නාවනේ නේද ප්‍රශ්න එකක් ආව නේද අවදයක් කියන්නේ ඕනේ නිමන්ස මේ අපි දැන් ඊළඟ අභ්‍යාස වලට යන කලින් මේ දැන් අපි මේ ක්ලාස් කරාට සමහර කට්ටිය නිමන්ස තමන්ගේ ජීවිතය ගත්තාම ලයිෆ් ස්ටයිල් එකේ ගත්තාම මේ නිදා ගන්න වෙලා ඔව් වන්නේම සමහර නම් එනකොට නෙදිනේ නේද මේ අපේ නිමන්ස මේ පොඩි වීඩියෝ එකක් තියෙන එක බලලා යම්ද අපි එක දිගටම කතා කරමු නිසා නිමන්ස ගැන යමක් කිය දැන් ළමයි ඕගොල්ලෝ මේ මෙහෙමයි ජීවිතේ ගොඩාක් අපි ෆේල් වෙනවනේ ඔයගොල්ලෝ ෆේල් වෙලා තියෙනවද මන්ද නැ මම නම් වෙල්ලා තියෙනවා ඔබත් එහෙමද නැ නේ වෙල්ලාම නැ නෑ අතර මේ මං කියලා තියෙනවා මං ෆේල් වෙලා තියෙන්නේ ශේෂත් විතරයි කියන්නේ ජීවිතේ ගොඩාක් අවස්ථා වුණා ෆේල් වෙනවා නම් එක්සෑම් වලින් ෆේල් වෙනවා ජීවිතේ සමහර වැඩ කරන්න ගිහින් ෆේල් වෙනවා නේද සමහර සම්බන්ධතා වලදී ෆේල් වෙනවා ඒ වගේ වෙනවා එක එක මිනිස්සු එක එක විවිධාකාරයි එතකොට මේ ෆේල් වුණා කියලා අපිට අතාරින්න බෑනේ ජීවිතේ අපිට ජීවිතයක් ලැබිලා තියෙනවා ඒ ජීවිත ගමන අපි යන්න ඕන ෆේල් වුණා කියලා එහෙම හරියන්නේ නැහැ ඒ ගමන යන්න ඕන ෆේල් වුණා කියලා ජීවිතය අතාරින්න බෑ හරිද ඔකලොත් එහෙම තමයි ජීවිතය අතහැරලා හරියන්නේ නැහැ එහෙනම් ඒකට තමයි අපි ওই පාඩම් ඉගෙන ගන්න මිනිස්සු ওই සාර්ථක මිනිස්සු කවදාවත් ෆේල් වෙච්ච නැති වෙන උඩරිම ෆේල් වෙච්ච මිනිස්සු මේ බලන්න ෆේල් වෙච්ච මිනිස්සු වෙන මිනිස්සු නම් මේ මේක අතාරින් මේ ඒ තමන්ගේ ෆීල්ඩ් එක අතාරින් ඒත් මේ මිනිස්සයා එක අතෑරී අතෑරපු නැති හින්දා එයා ලෝකෙම දන්න ලංකාව කොහොමද දන්න ලෝකෙම දන්න පුද්ගලෙක් බවට පත් මේ තමයි මාවන් නතපත් හරි මාවන් නතපත්ගේ ස්ටෝරි එක චුට්ටක් බලමු අපි මේකේ යනවා ඔයගලන්ට පෙනෙයි එකත් කියවගෙන හරි බලන්න
ළමයි ඔයාලගේ සිද්ධි ජීවිතේ වෙච්ච දේවල් එක්ක සංසම්මනය කරනකොට එහෙම පොත් කරලා දැන් ඔයිට සමාන කතාවක් කියලා තියෙනවා මේ අපි ගත්තොත් තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තේ. එයා කියලා තියෙන්නේ මේ ෆේල් වුණොත් තව එකපාරක් ට්‍රයි කරන්න කියලා. එතකොට හැම වෙලාවෙම ෆේල් වුණොත් ට්‍රයි කරන්න. හරි. ඒ කියන්නේ අපි තෝමස් අල්වා එඩිසන් ඇමරිකා මේ අපේ ළඟ අපේ ඉන්න ඒ වගේම චරිත. දන්නේ නැති චරිත. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ වාහනගතපත් කතා. ඒ වීඩියෝ එකේ තිබුණේ මේ එයාට සෙකන්ඩ් රන් එක ගන්න අවුරුදු 6ක් ගියා කියලා. දෙවෙනි ලකුණ ගන්න අවුරුදු 6ක් කියලා තියෙනවා. ඔව්. සාමාන්‍යයෙන් එහෙම ලේසියෙන් කෙනෙක් බලා ඉන්නේ නැහැ නේද? එච්චර. හරි. ඒ වුණා අපි ඊළඟට යන් ප්‍රොනවුන්ස් ගැන ඉගෙන ගන්න. මේ මේ ලොකු දේවල් නෙමෙයි මේවා ටිකක් මන්ට අපි කර හැකියි. ප්‍රොනවුන්ස් කියලා කියන්නේ සර්වනාම වලට. සර්වනාම කියලා කියන්නේ මෙන්න මේ ටික. වැඩි හිතන්න යන්න එපා. මෙන්න මේ ටික තමයි ප්‍රොනවුන්ස් කියලා කියන්නේ. මොනවාද? I, we, you, you කියලා දෙකක් තියෙනවා. ඊළඟට they, he, she, it. I කියලා කියන්නේ මොකද්ද? මම. we කියලා කියන්නේ අපි. you කියලා කියන්නේ ඔයා, ඔබතුමා, ඕන එකක්. අනික you කියන එකේ බහුවචනපති. ඔයාලා, ඔබතුමන්ලා, ඕන එකක්. they කියලා කියන්නේ ඔවුන්, එහෙම නැත්නම් ඒවා කියන එක ගැන කියන්නේ. ඒවා කියලා කියන්නේ they. he කියලා කියන්නේ ඔහු. she කියලා කියන්නේ ඇය. it කියලා කියන්නේ ඌ එහෙම නැත්නම් ඒක එහෙම නැත්නම් ඒ කියන එක ඒ මගේ තාත්තා ඉට් ඉස් මයි ෆාදර් අන්න එහෙම කියන්න පුළුවන්. ෂී කියන එක සමහරවිට වාහනයකටත් දාන. සමහරවිට where is your vehicle අපි කියනවා she is in the garage. එහෙම කියනවා. ඉංග්‍රීසි කට්ටියම එහෙම කියනවා. ෂී කියලා කියනවා. වාහනේට ඇයි දන්නේ කියන්නේ. හරි. මේ එතකොට මේ තියෙන මොනවාද ළමයි? මේ මෙන්න මේවා තමයි ප්‍රොනවුන්ස් කියලා කියන්නේ. මේවා මේ දාලා තියෙන සබ්ජෙක්ට් කියලා උඩින් තියෙනවා. සබ්ජෙක්ට් කියලා කියන්නේ subject කියලා කියන්නේ මේ වාක්‍යයක subject එක විදියට තමයි යෙදෙන්නේ. subject එක තියෙන තැන දන්නවනේ ඔක වාක්‍ය පටන් ගන්න subject එකින්. අන්න ඒක එතන දාන විදිය තමයි මේ. subject එක විදියට දාන්නේ මෙන්න මේවයි. එතකොට object කියලා කියන්නේ මොකද්ද? object කියලා කියන්නේ object එක තියෙන තැන දන්නවනේ වාක්‍යයක. එතන දාන්නේ ඔන්න ඔය විදියට. හරිද? object එක තියෙන verb එකට පස්සේනේ. අන්න එතන දාන්නේ ඔන්න ඔය විදියට තමයි. verb එකට පස්සේ නෝ I කියන එක දාන්නේ me කියලා. we කියන එක දාන්නේ us කියලා. you කියන එක දාන්නේ දෙආකාරයේදීම අවස්ථා දෙකේදීම you කියලා. they කියන එක them වෙන්නවා. he කියන එක him. he she කියන එක her. ඔන්න ඔහොම තමයි එන්නේ. හරිනේ මම මේ පොඩි දෙයක් නිමස්ස කියන මේ සිංහල භාෂාවේ තියෙන උක්ත අනුක්ත ભેදය කියන්නේ ඕක තමයි. ඔව් අන්න. මේ කියන්නේ subject කියන්නේ උක්තය, object කියන්නේ අනුක්තය. එහෙම තමයි කියන්නේ. උක්ත අනුක්ත ભેදය තමයි තියෙන්නේ. මේ subject එක විදියට යෙදෙන අවස්ථාව මේ තියෙන්නේ ඔබ්ජෙක්ට් එක විදිහට යෙදෙන අවස්ථාව. ඔබ්ජෙක්ට් එක වාක්‍යවල තියෙනවනේ අන්න එතෙන්දී ඔහොම තමයි යෙදෙන්නේ. ඊළඟට තියෙනවා පොසෙසිව් ඇජෙක්ටිව් කියන එකක්. පොසෙසිව් කියන එකේ තේරුම අයිතිය කියන එකයි. අයිතිය හඟවන්නේ මෙන්න මේ විදිහටයි. my, our, your, අන්නේ මගේ, my, our, අපි, your කියන්නේ ඔයාගේ, ඔයාලාගේ, their කියන්නේ ඔවුන්ගේ, his ඔහුගේ, her කියන්නේ ඇයගේ, its කියලා කියන්නේ උගේ හරි ඒකේ කියන එක. හරි. දැන් ඔන්න මතක තියාගන්න ඕනේ කාරණාව මේක ළමයි ඇජෙක්ටිව් එක. පොසෙසිව් ඇජෙක්ටිව් ඇජෙක්ටිව් එක සාමාන්‍යයෙන් යෙදෙන්නේ නාම පදයක් එක්ක තව නවුන් එකක් එක්ක. ඒ නිසා හොඳට මතක තියාගන්න මෙන්න මේක යෙදෙන්නේ පොසෙසිව් ඇජෙක්ටිව්ස් යෙදෙන්නේ හැම වෙලාවෙම තවත් නවුන් එකක් එක්කම විතරයි. මයි කියලා මොකද්ද කියලා දාන්න ඕනේ. මයි ෆ්‍රෙන්ඩ්ද මයි ස්කූල්ද දාන්නම ඕනේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට පොසෙසිව් ප්‍රොනවුන් කියලා කියන්නේ මේකම තමයි. මගේ කියලා කියන එකම තමයි. හැබැයි තනියෙන් කියන අවස්ථාව. දැන් මේ පොත මගේ. ඒකට නවුන් එකක් දෙන්නේ නැහැ ඊට පස්සේ. මේකට දෙන්නේ නැහැ. දැන් මේ මේක මගේ පොත. This is my book. This is my කියලා නවත්තන්න බෑ. This is my book. මගේ මොකද්ද කියන්නේ? හැබැයි මගේ කියලා විතරක් තනියෙන් කියන්නේ mine කියලා. Mine. හරිද? This book is mine. This house is mine. That car is his. හරි? අන්න ඒ වගේ තනියම යෙදෙන අයිතිය ගැන කියන වචනය තමයි මේ තියෙන්නේ. මයින් ඉතුරු එක ලේසි ours yours theirs his hers ඔන්නෝ තමයි යෙදෙන්නේ. මේ තනියෙන් යෙදෙන අවස්ථාව. ඊළඟට තියෙනවා reflective pronouns කියලා જાති. මේ pronouns වල තියෙන තව ආකාරයක්. ඒ කියන්නේ myself කියනකේ තේරුම මමම කියන එකයි. මමම
හරිද? ourselves කියලා කියන්නේ අපිම. මේ බලන්න self කියලා ගන්න ඒක වචනත් එක්ක බහුවචනත් එක්ක selves කියලා එන්නවා. හරි? your self කියන්නේ ඔයාම. ඔයාලාම නම් selves කියලා එන්නවා. themselves ownම himself herself itself හරිද? ඔන්න ඔය ටිකක් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන. දැන් කොහොමද මේක දාන්නේ වාක්‍යයේ? reflective pronoun එක මමම මගේ ලියුම් ටයිප් කරගන්න. කොහොමද කියන්නේ? I myself type letters. එහෙමයි කියන්නේ. I myself type letters. නැත්නම් I type my letters myself. ඔය myself කියන එකට by කියන එක එකතුනොත් වෙන්නේ තනියෙන් කියන එක. I type my letters by myself කියන්නේ තනියම මම ලියුම් ටයිප් කරනවා කියන එකයි. myself කියන්නේ මමම. තේරුණාද? ඔබ දාන හැටි I myself කියලා ඉතුරු ටික දාන්න පුළුවන්. එහෙම නැත්නම් myself අගට දාන්න. හරිනේ. ඉතුරු ඒවත් එහෙම තමයි himself herself දාන්නෙත් එහෙම. මෙන්න මේක දාන හැටි චුට්ටක් මම කියන්න. possessive pronoun දාන ක්‍රමයක් තියෙනවා. හරිද? මේ හැඳින්වීම විතරයි ඒ අපි වාක්‍ය ලියනවා ඉස්සරහට. හරි. දැන් උදාහරණයකට මේ පොත මගේ. this book is mine. ඔන්න ඔමයි කිය. this book is mine. හරිනේ. ඒක ගැටලුවක් නෑ. දැන් කෙනෙක් කියනවා මෙහෙම. my father is a doctor කියලා කියනවා. එතන ඉන්න අනිත් කෙනා කියනවා මගේ තාත්තා ගුරුවරයෙක් කියලා. කොහොමද කියන්නේ? ආපහු කියන්න ඕනේ my father is a teacher කියන්න ඕනේ. මෙන්න මෙහෙම කිව්වේ. mine is a teacher. ඔන්න ඔහොම කියන්න පුළුවන්. mine is a teacher කිව්වම ඇති. මොකද කෙනෙක් මගේ මොකද්ද කියලා සඳහන් කරලා ආයෙත් ඒ ගැනම කියනවා නම් වෙන කෙනෙක් හරි කමන්නේ. මයින් කියලා දැම්මහම ඇති. එතනින් තේරුම් යනවා මේ කියන්නේත් මගේ තාත්තා ගැන තමයි. my house is at the main road. අනික එක නා කියනවා mine is off the road. මගේ ගේ තියෙන ඇතුලේ. හරි ඔන්න ඔහම කියන්න පුළුවන්. හරිද? ඒකත් චුට්ටක් මතකේ තියාගන්න. හරි. තමයි නේද ඉක්මනින් අභ්‍යාසය කරගෙන යන්න අපිට කාලේ යනවා දැන් ඉක්මනින් හරි ඒකත් අපි කෙනෙකුට දෙන්න පුළුවන් අපි අපි තනිය කෙනෙක්ට දෙමු මේකේ තියෙන බ්ලැන්ක්ස් තියෙන නවයක් තියෙනවා නවයම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා රේස් යනවා අපි වැරදුනාට ප්‍රශ්නයක් නෑ අපිට ඒතර වැරදුනහම තමයි ඒක හොඳට මතක හිටින්නේ නේද හරි උමාෂිට chance එක තියෙනවා Mary and John are siblings. Mary loves to spend time with her brother, and John enjoys her company too. Yesterday, Mary and John went to their favorite. They played on the swing and had a picnic under a shady tree. නෙවෙයි නේද මෙතන එන්න ඕනේ මේ ප්‍රොනවුන් එකක් නේද අන්ඩර් ආයස මිනි හරි අපි යන්කෝ ඊට පස්සේ එතන දෙමු හරි කියාගෙන තුටි ආෆ්ටර් ද පික්නික් මේරි වොන්ටඩ් ටු ටේක් හර් බ්‍රදර් ෆෝර් අ වෝක් අරවුන්ඩ් ද ලේක් ජෝන් අග්‍රීඩ් සෝ දේ වෝක්ඩ් හෑන්ඩ් ඇන් හෑන්ඩ් ඉන් enjoying their peaceful surrounding. Suddenly, Mary noticed a beautiful flower and picked it for her. Mala koda kalar ganne yata punne. Herself kiyanna puluwan sir. Oh, for herself. Ah, hari. Hari kamanne eka dagamu hari. It to John as a gift. John thanked his sister and put the flower in the pocket, in his pocket. As they continued walking, they talked about their plans for the weekend. මේක ගොඩාක් තියෙන පොසෙසිව් ප්‍රොනවුන්ස් පොසෙසිව් ෆෝම් එකකින් තමයි දාන්න තියෙන්නේ. අය බලමු Mary and John are siblings. Mary loves to spend time with her brother. නේ? හරි. තේරෙනවනේ. John enjoys her company too.
yesterday Mary and John went to their favorite park. Then namane kinna ne. They played on the swing and had a picnic under metana galapen ekak khoya gannan. Mokadda? Api tilini tilini. Oh. Waradila. Tilini je sorry. Under their shady tree sir. Oh, there kiyala yamana ha. Ekollo inna tana e kiyanne etana gahat kata wage adasa. Eken dennek innona neida? Oh. After the picnic Mary wanted to take her brother ne deyage Mary nonune for a walk around the lake. John agreed, so they walked in hand hand in hand enjoying egollange wata pita their peaceful surrounding. Suddenly Mary noticed a beautiful flower and picked it for meke thiyena ilage she gave it to John as a gift kiyala එතන self වෙන්නත් බෑ නේද? ඔව්. එතකොට දැන් මෙතන Mary notice a beautiful flower දැක්කා එන කඩා ගත්තා. සමහරට දැන් එයාටම ඒක කඩා ගත්තා වෙන්න පුළුවන්. පස්සේ තුන්න වෙන්න පස්සේ පස්සේ හිත වෙනස් වුණාද නැහැ මේ. ඔව්. එහෙම හරි. කමක් නැහැ. ඔගේ කොහොමද තියෙන්නේ? John thanked his sister Harry, put the flower in his pocket. ඒ කියන්නේ අනුන්ගේ සාක්කුවල ඉවන්නේ නැහැ. As they continued walking, they talked about their plans for weekend. හරි මේවන දේසි හරි පොඩ්ඩක් හිතන්න තමයි තියෙන්නේ. දැන් උතර මේ ගැටරෝ එන්නේ ඉස්සරහට නිවන්ස මේ mix වෙලා එනවා suitable words කියලා පිටින් බෑන්ස්. එතකොට තමයි වැඩි අවුල් වෙන්නේ. අපි ඉස්සරහට ඔස් එකේ වගේ කරමු. ඔව් ඒවා කරමු. මේ දැන් මෙතන තියෙන්නේ මේ අපි දැනට මේ දේවල් දාගෙන යන තමයි මේ චුට්ටේ චුට්ට ඔළුවට දැන් වැදුනාම හරි. හරි. එහෙනම් වික්වන් දැන් එක ඊළඟට එක මේ adjectives එහෙම අපි කරන්න යන්නේ නැහැ ලොකුවට. තමයි adjectives දාන්නේ සාමාන්‍යයෙන් මේ මේකට පාඩමක් තියෙනවනේ. අන්න ඒක නිසා. Adjectives වලින් කරන්නේ මොනවද? නාමපදයක් විස්තර කරන එක. අපි ඒක ඉස්සෙල්ලාම ලියන. හරිද? Adjectives describe nouns. Capital volume. හරි. අපි මෙතන කරන්නේ නිවස මේ ඇජෙක්ටිව් කියලා જાතියක් තියෙනවා කියලා කියනවා විතරයි. පාඩම වෙනම ඉස්සරහට තියෙනවා නාම විශේෂණ. ඔව්. ඒව එන්න පුළුවන් they can come before the noun. Noun එකකට කලින් දාන්න පුළුවන්. Oh after මෙන්න මේක මම ලිව්වා. මෙන්න මෙහෙමයි. ළමයි මේ adjectives කියලා කියන්නේ නාම පදයක් විස්තර කරන තවත් පදයකට. මේ තියෙන උදාහරණ beautiful. හරි. Beautiful කියන්නේ ලස්සන. අන්න adjective එක. Slow කියලා කියන්නේ adjective එක. මන්දගාමී කියන්නේ. Dangerous adjective එක. හරිද? ඕවා දාන්නේ කොහොමද? Noun එකකට කලින් දාන්නේ. Before a noun. noun එකකට කලින් තමයි දාන්නේ. දැන් සිංහලෙත් එහෙමනේ. පොඩි ගෙයක් small house. එහෙමනේ ඉංග්‍රීසියෙන් දාන්නේ small house කියලාම තමයි. වෙනසක් නැහැ. එතකොට ඔය adjectives පාඩමක් තියෙනවා. adjectives ඔය ආකාර කීපයකින් දාන්න පුළුවන්. සාමාන්‍ය විදිහට දාන්න පුළුවන්. ඔය තියෙන විදිහට තත්. තවත් එකක් එක සංසන්දනය කරන ආකාරයක් තියෙනවා comparative කියලා. එහෙම දාන්නත් පුළුවන්. ඔය taller කියලා කියන්නේ taller එතකොට ඕකට කියන්නේ comparative form. ER එකතු කරන්න. ඊළඟට beautiful කියන වචනය තවත් එකක් එක්ක සංසන්දනය කරන්න more beautiful කියලා. වඩා ලස්සනයි කියලා. ඒවා පස්සේ ඉගෙන ගන්න. එතකොට EST එකතු කරනවා සමහර ඒවට වඩාත්ම ඉහළම අගය පෙන්න. Fast කියන්නේ වේගවත්, faster කියන්නේ වඩා වේගවත්, fastest කියලා කියන්නේ වේගවත්ම. ඔන්න ඕක තමයි මේ තියෙන්නේ. එතකොට most comfortable කියන්නේ වඩාම සුවපහසු කියන එකයි. පොඩ්ඩක් adjectives ඔන්න ගන්න ඕනේ මෙන්න පුළුවන්. හරිද? දැන් බලන්න මේ තියෙන තැන she is a talented boy. මේ boy කියන එකට කලින් තමයි යෙදিলা තියෙන්නේ. ඊළඟට the view of Athens was beautiful. was කියන ක්‍රියාපදයට පස්සේ තනියෙන් යෙදিলা තියෙනවා. මේ හරිද? ඊළඟට මෙතන තියෙනවා hair කියන එකට කලින් long කියන එක දාන්න. හරිද? hair කියන්නේ uncountable එක. long කියලා කියන්නේ
ඇජෙක්ටිව් එකක් ඒක දැම්මහම අ කියන එක දාන්න පුළුවන් කියලා මම ඉස්සෙල්ලා කිව්වා. හරි. මේ ගැන අපි පස්සේ කතා කරමු. දැන් නිවන්ස පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ. දැන් නිවන්ස කිව්වේ ඇජෙක්ටිව් එකක් යෙදෙන්න ඕන නවුන් එකකට නම් කලින්. ඔව්. වර්බ් එකකට නම් පස්සේ. ඔව් වර්බ් එකකට නම් පස්සේ තමයි. හැම වර්බ් එකකටම නෙමෙයි ඒවට තියෙනවා. විශේෂයෙන් හෙල්පින් වර්බ්ස් වලට. තමයි පස්සේ දේ. තව තියෙනවා become, seem, appear, pretend අන්න ඒ වගේ වර්බ්ස් වලට පස්සෙත් යෙදෙනවා. පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නිවස මේ කලින් අභ්‍යාසයේ කෙනෙක් අහනවා අර මේ කලින් අභ්‍යාසයේ ප්‍රශ්නයක් අහනවා මේ තුන්වෙනි එකට ඉට්ස් කියන එක හරිද කියලා. ඔව් බලමු. හරි. මේක අරනේ. ඒක බලමු පුත මේක කරලා ඉවර කරමු. අන්තිමට අන්තිමට ඒ ප්‍රශ්න ටික ලෑ. හරි හරි. අපි යනවා ඊළඟ ඇජෙක්ටිව් එක අන්ඩර්ලයින් කරන්න ඉතින්. හරි. ඒකත් අපි තනි කෙනෙක්ට බාර දෙනවා මම හිතන්නේ කෙනෙක් රේසයන් කරු රේසයන් කරා. ඔව් ඇඩ්ජෙක්ටිව්ස් ටික විතරක් අපි අහමු නේද ඔක්කොම කියවන්න ඕනේ නැහැ නේද උත්ස. ඔව් ඇඩ්ජෙක්ටිව්ස් ටික විතරක් කිව්වම ඇති. අසාරයට චාන්ස් එක තියෙනවා. ඒෂන් ටෝල් රගඩ් ටෝල් ඔව් රගඩ් gray stone putana stone stone ne gray stone wall oh ekak adjective ekak widere ganna puluwa stone gen gal bittiyak ne ne stone wall oh ekak hari awulak ne weather eka etana aran tiyenne verb ekak widiyata ඉලස ග්‍රෑන්ඩ් හරි ඇඩෝන් මම හිතන්නේ වර්බ් දෙකක් විදිහට ඉන්නේ නෑ නෑ ඇඩෝන් ඒක එහෙම ගන්නෙ නෙමෙයි ඒක මේ ඩෙකරේටර් වර්බ් දෙකක් මැග්නිෆිසන්ට් මෝ මැග්නිෆිසන්ට් නේ මෝ කියන එකත් එක්කයි ගන්නන්නේ මෝ මැග්නිෆිසන්ට් හෙරොයි හෙරොයික් වීරෝදාර වගේ අදහස් ද නොබ්ලස්ට් අන්න හරි ඒක ද එකයි දෙන්නේ නොබ්ලස්ට් කියලා කියන්නේ නිකන් ඔනරබල් කියන අදහස නේද නැරෝ ක්‍රැක්ලි ඔය ගත්තරි ඔව් ඒකත් ගත්තේ ද ෆ්ලෂස්ට් මේක ඔව් හා මේක අත්තරේ නේද වෙලොට් කියන එකක් දැත්ත එක ඇජෙක්ටිව් එකක් විදිහට හරි ෆස්ට් මෙන්න මේක මේ ෆ්ලෂර් කියනකොට මේ ද එකත් එක්ක වෙන්නේ නේ ඒක EST දාන එක කො මොකද්ද කිව්වේ ෆස්ට් මේ 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 නිමස මේ මොකද්ද ආටිකල් එකක් එක්ක එදෙනවා නම් ඇජෙක්ටිව් එකක් ඒක අනිවාර්යෙන් සුපර්ලටිව් වෙන්න ඕනද ඔව් මේමයි මේ ඇජෙක්ටිව් එකක් කියන්නේ සුපර්ලටිව් ඇජෙක්ටිව් එක අර EST එකතු කරන හැටි most එකක් most එකතු කරන ඇජෙක්ටිව් එකක් නම් අනිවාර්යෙන් ද කියන එක දාන්නම වෙනවා හරි හරි ඊළඟට කෙනෙක් chamber වලට කලින් වචනයක් තියෙනවා මම හිතන්නේ ඔව් කොතනද උඩ ඔව් ඒක මේ මම දැක්ක මේ මම කියාගෙන ගිය ටික විතරයි මේ මේක බැලුවේ හරි කවන්න කියන්න ඊළඟට රෝලින් හා ඩොටඩ් ග්‍රීනර් රෝලින් කියන වචනේ රෝලින් කියන වචනේ මස ඔව් කිව්වා හරි ඒක මම පොඩ්ඩක් ඉතුරු කරා ඉතුරු හරි more pictures most majestic snow capped most breathtaking most breathtaking the most wonder and awe
සර්තන බියුටි එක නෑ මේ මෙතන මේ නවුන්ස් තියන්නේ ද මෝස්ට් කියනක එතන ගන්න බෑ එක හරි හරි මෙන්න මෙතන තියෙන මේ කොසිය කියලා කියන හරි කොසි කියන එකේ ER එකතු කරලායි තියෙන්නේ හරි ඒක එතකොට මේ සුවපහසු කියන එක හරි තවුන හරි මිස් වෙච්ච වචන තියෙනවනේ ඔයගලන්ට මේ තව කෙනෙක්ට රේස් හෑන්ඩ් කරන්න පුළුවන් මෙතන තියෙනවා මේ මේ කිව්වේ රෝලින් කියන එක බලන්න from the window one could see the vast expanse of the rolling countryside එකක් ගන්න පුළුවන් හරි ඒක ගන්න පුළුවන් ඒක අරකට එකතු වෙන ඔය ටික තමයි නේ ඔය ටික තමයි තියෙන්නේ හරි එකපාරට adjectives වන්න බැරි කමක් නැහැ. ඉතින් අපි පාඩමක් තියෙනවනේ මේ හැඳින්වීමනේ කරන්නේ. ඒක නිසා. හරි. එහෙනම් අපි ඉක්මනට යන්නේ ඊළඟට. දැන් කාලය හොඳටම ගෙවිලා ගිහින් තියෙන්නේ. කෙනෙක් ඔව් ප්‍රශ්න තියෙන. මේක තාතන මේ ගිල්ස්ටෙනින් කියන වචනේ. ඒක මම කොතනද තියෙන්නේ කියලා. මම අන්තිම නෑ මෙතන මේ ග්ලිස්ටනින් කියන එක නේද මේ මෙතන නේද ග්ලිස්ටනින් කියලා තියෙනවා ඒක මේ අන්තිම එකට උඩ වචනේ නෑ ඒ ෂයිනින් කියන එකයි තියෙන්නේ මේ නෑ ඒක ඇඩ්ජෙක්ටිව් එකක් නෙමෙයි තමයි නෑ මෙතන තියෙන්නේ ෆ්‍රේස් එකක් තියෙනවා ප්‍රසෙන්ට් පාටිසිපල් තියෙන්නේ හරි එහෙනම් අපි යන් මේ තව ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිබ්බනේ මස්සේ මේ මං අහන්නද මේ උඩ කොටසෙන් ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිබුණා අපි පොඩ්ඩක් එතෙන්ට යමු. හරි. කෙනෙක් අහලා තිබුණා මේ ටැලන්ටඩ් වෙනුවට ටැලන්ට් බෝයි කිව්වොත් වැරදිද කි? ටැලන්ටඩ් වෙනුවට ටැලන්ට් බෝයි. නෑ ටැලන්ට් කියලා කිව්වොත් එතන නවුන් එකක් නෑනේ. නවුන් එක. ඒ නිසා ටැලන්ටඩ් වෙන්නවා. හරි. හරි. මේ එයතර කෙනෙක් දාලා තිබුණා මේ තව ප්‍රශ්නයක් මේ අර උඩ එක්සැම්පල් එකේ දාලා තිබ්බා she is a talented boy කියලා තිබුණා කියලා පොඩ්ඩක් අපි බලමු. ආ ඕනේ හරියටම හරි girl එන්න ඕනේ. කවුද මේ හදන්නේ? ඉන්නවා කවුද? මෙතන මොකක්ද කියන්නේ it කියලා දාන්න බලන්ද කියලා මේ ඔව් මම ඒ ප්‍රශ්නේ කියන්නම් මම හිතා තුන්වෙනි එකට ඉට් කියන වචනේ දාන්න පුළුවන් දෙකේ. ඔව්. දෙයක් කියන එක වෙනුවට නේ. දැන් මේ මෙතන ජෝන් ඇග්‍රිඩ් walk around the lake. ජෝන් ඇග්‍රිඩ් so they walk hand in hand enjoying. ඉට්ස් කියන එක ඇත්තට ගැලපෙන්නේ නැහැ ඇත්තට නේ. පහ නේද? අනේ පහ. නෑ නෑ නෑ. තුන්වෙනි එකට. තුන්වෙනි එකට. Mary and John went to they played on swing and had a picnic under it's කියන එකත් ඇත්තට අවුලක් නෑ එතන රොන්චිලාව කියන එක ගත්තාම ඒකත් එක්ක සම්බන්ධ කරලා it's කියන එක ගන්න පුළුවන් නමුත් ඔව් අවුලකුත් නෑ එහෙම තියෙනවා ඉතින් දෙය කියන එක වඩා ගැලපෙනවා හරි හරි මේ යතර කෙනෙක් අහලා තිනවා මේ most wonder කියන වචනේ කලින් මම හිතන්නේ කලින් paragraph එකේ තිබිච්ච එකක්ද most wonder කියන වචනේ ඔව් ඔව් ඒක එනවද කියලා මේ adjective එකක් විදියට නෑ wonder කියලා කියන්නේ මේ most wonder ඔව් ඒක තමයි දැන් wonder කියලා කියන්නේ මේ adjective එකක් නෙමෙයි එතන noun එකක් හරි ඒ නිසා එතන මේ ඒක ඇඩ්ජෙක්ටිව් එකක් විදිහට ගන්න බෑ. හරි නවුන් එක. මේකම හිතන්නේ අපි ලෙසන් එක කරනකොට තව අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ඒ වන්ඩර්ෆුල් වන්ඩර්ෆුල් කියලා ගත්තොත් හරි. එතන ඇඩ්ජෙක්ටිව් එක. හරි. කෙනෙක් මේ දාලා තියෙනවා මේ අර ගර්ල් බෝය් වුණාම මේ ට්‍රාන්ස්ජෙන්ඩර් වෙලා තියෙනවා කියලා කියන වාක්‍ය ඇතුළේ. හරි. හරි ඊළඟට අපි ඉක්මනින් බලමු මේක මේ මම හිතන්නේ අපිට හැඳින්වීම තමයි කරන්නේ ඇඩ්වර්බ්ස් කියලා කියන්නේ ක්‍රියා විශේෂණ වලට
ක්‍රියා විශේෂණ කොහෙද දාන්නේ? ක්‍රියාපදයක් විස්තර කරන්න. සිංහලයේ ක්‍රියා විශේෂණ කොහෙද දාන්නේ? ක්‍රියාපදයට කලින්. වේගයෙන් දුවනවා නේද? හොඳට ලියනවා. ලස්සනට සින්දු කියනවා. මුලින් එන්නේ ඉංග්‍රීසියේ යෝග අනිත් පැත්ත තමයි. ඉංග්‍රීසියේ දෙන්නේ කොයි වෙලාවටද ඇඩ්වර්බ්ස් දෙන්නේ? ක්‍රියාපදයකට පස්සේ. වර්බ් එකකට පස්සේ තමයි සාමාන්‍යයෙන් දාන්නේ. සාමාන්‍යයෙන් දාන්නේ එහෙම තමයි. හැබැයි එහෙම නොදාන අවස්ථාවල් තියෙනවා. හරිද? එහෙම වෙනවා. එතකොට ඇඩ්වර්බ්ස් කියන්නේ මොනවටද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ වාක්‍ය රටාව, සබ්ජෙක්ට් තියෙනවා, වර්බ් එක තියෙනවා, ඔබ්ජෙක්ට් එක තියෙනවා. ඊට පස්සේ adverbs of manner, ඊළඟට තියෙන්නේ manner කියලා එකක් තියෙනවා, ආකාරය, ක්‍රියාව කරන ආකාරය, අන්න ඒක adverb එකක්. ඒවට කියන්නේ adverbs of manner කියලා. පල්ලේ තියෙනවා. ඊළඟට තියෙනවා place කියලා තිබුණා නිකන්. ආ place කියන්නේ adverb එකක් තමයි. ක්‍රියාව කරන ස්ථාන, ක්‍රියාව විස්තර වෙන තැන. Adverbs of place. ඊළඟට තියෙනවා time කියන එක. ආ ඒකත් adverb එකක් තමයි. හරි, ඔක්කොම adverbs නම තමයි. කියන්නේ ඔය ඔක්කොම මොනවාද? manner, place, time ඔක්කොම adverbs තමයි. හැබැයි අපිට ගොඩක් වැදගත් වෙන්නේ ඔන්න පල්ලේ තියෙන adverbs of manner කියන එක තමයි. ඕකට අපිට අර adjectives වල වගේ ආකාර තුනක් තියෙනවා. ආකාර තුනක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට තියෙනවා. ඊට පස්සේ කෙනෙක් එක්ක සංසන්දනය කරන විදිහ තියෙනවා. ඊට පස්සේ අර ඉහළම අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ගත්ත හැකි සතුටින් කියන්නේ adjective එකක්. සතුටින් ජීවත් එයා අපිට වැඩි සතුටින් ජීවත් වෙනවා. අනේ වැඩි සතුටින්. ඊළඟට එයා තමයි සතුටින්ම ජීවත් වෙන්නේ. ඔන්න ඔහොම හදාගන්න පුළුවන්. ඔය හදන්නේ adverbs of manner වල විතරයි. හරි. Adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ. පොඩි විස්තරයක් අපි දියාගමු. සාමාන්‍ය adverbs එන්නේ කොහෙන්ද? Adverbs come after a verb or after an object or before the verb. ඔන්න තමයි. හරි. adjective එකක් එන තැන් ටිකක් තියෙනවා. adjective එකක් එන්නේ එක්ක කෙලින්ම ක්‍රියාපදයට පස්සේ. හරිද? එයා වේගෙන් දිව්වා. she ran fast ක්‍රියාපදයට පස්සේ. එක්ක ඒ ඔකේ adjective object එකක් තියෙනවන වාක්‍යය ඒකටත් පස්සේ තමයි එන්නේ. හරිද? එයා ලස්සනට සින්දු කිව්වා. she sang beautiful. එයා ලස්සනට හින්දි සින්දුවක් කිව්වා. she sang a hindi song beautiful. හරි. කර්මයටත් පස්සේ තමයි එන්නේ. අපි මේ එක්සැම්පල් නිකන් දෙකක් විතර බලමු ඔය අවස්ථා දෙකේ. ඔව්. ඊනවද මෙතන? මෙතන තියෙනවා මේ යට තියෙන. ඒක මම ගත්තා ඒක. හරි. මෙතෙන් වන්න. මේ she sang beautifully කියන එක ගන්න කොමේ මේ තියෙන. ඒක verb එක පස්සේ තියෙන. අන්න හරි. verb එකට කෙලින්ම පස්සේ තමයි තියෙන්නේ නේද? මේ කෙලින්ම පස්සේ. she sang beautifully. ඊළඟ බලන්න she sang a hindi song beautiful. අන්න කී ගායනා කරේ මොකද්ද කියලා තියෙනවනේ ඔබ්ජෙක්ට් එක. ආ ඒකටත් පස්සේ තමයි යෙදෙන්නේ ඇඩ්වර්බ් එක. ඒක පස්සෙම තමයි යෙදෙන්නේ කොහමද? ඔය පස්සෙම තමයි යෙදෙන්නේ. හරිද? ඔන්න අවස්ථාව. ඔබ්ජෙක්ට් එකක් තිබුණොත් ඒකට පස්සේ තමයි අනිවාර්යයෙන්ම යෙදෙන්නේ. ඔබ්ජෙක්ට් එක නැත්තම් කෙනෙම වර්බ් එක ළඟ දාන්න පුළුවන්. හැබැයි තව අවස්ථාවක් තියෙනවා. හරිද? මේක පොඩක් අයින් කරමු නේද? නැහැ. ඒ කොහොමද කියන්නේ බලන්නකො. she beautifully sang කියන එකත් තර ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තහම මෙන්න මේ ක්‍රියාපදයට කලිනුත් දාන්න පුළුවන් ඕනනම් මේ. හරි? she beautifully sang කියලා කිව්වත් හරි. හැබැයි එතකොට පොඩි වෙනසක් එහෙම තියෙනවා. ඔකට වෙනසක් තියෙනවා. ඒවත් දැන් එච්චර ලොකුට කතා කරන්න ඕනේ නැහැ. දැන් එකමට හිතන්නකො මෙහෙම. යා අපන් කියනවා මෙහෙම. she left sri lanka secretly. ඒ කියන්නේ යා ලංකාවෙන් ගියා රහසින්. she left sri lanka secretly. යා ලංකාවෙන් ගියා රහසින්. ඒ කියන්නේ ලංකාවෙන් ගියා රහසින් කියන්නේ කවුරුත් දන්නේ නැහැ ගමන. එහෙමනේ. එතකොට මම කියනවා she secretly left sri lanka. ඒ කියන්නේ එතකොට මොකක්ද ඒකේ තේරුම? එයා ගිය විදිහ තමයි රහස. ගමනක සමහර කට්ටියම දන්නවා යා ලංකාවෙන් ගියා කියලා. she secretly left. ඒ කියන්නේ ගිය විදිහ තියෙනවනේ. හෝ ඒ කියන්නේ මොහොතෙන්ද ගියේ කාටවත් නොදැනෙද ගිය විදිය තමයි රහස. එතකොට අන්නේ විදිහට පොඩ්ඩක් ඔය තේරුම වෙනස් වෙනවා. ඔය ක්‍රියා විශේෂණේ ක්‍රියාපදයට කලින් ආවා. හරි අන්න එහෙම තියෙනවා. හරි she sang beautifully කියන්නේ යා සිංදු කිව්ව ලස්සනට. යා ගායනා කළා ලස්සන. she beautifully sang කියලා කියන කියපු විදිය තමයි ලස්සන. අන්න එහෙම එකක් තියෙනවා.
ඒක චුට්ටක් ඉතින් පස්සේ ඉගෙනගමු. දැන් මේ එකපාරට ඔළුවට දාගන්න බෑනේ. හරි. ඒක නිසා. කියන්නේ අර ටිකක් verb එකට මුලට adjective එක ගත්තාම, මේ adverb එක ගත්තාම ඒකට යන attention එක වැඩි ටිකක් නේද? ඔන්න හරි. ඒක තමයි. ඒක ටිකක් මේ වැඩිපුර අවධාරණය කරලා කියන්නේ. අවධාරණය කරලා කියන්නේ තමයි එතෙන්ට දාන්න. හරි. ඒකේ තේරුම ගැන හිතන්න එපා ඔයගොල්ලෝ. හිතන්න අවධාරණයෙන්ම කියන්න ඕනේ නම් අන්න adverb එතකොට ක්‍රියාපදයට කලින් adverb එක දාන්න පුළුවන්. මෙන්න මේ ජාතියව දානවා. හරිද? එතකොට මේ තියෙන්නේ. මෙන්න මේවා. මේ quickly quickly කියන්නේ ඉක්මන. දැන් මේක හදාගන්න ක්‍රමයක් තියෙනවා. adjective එකකට ly එකතු කරා නම් හරි. adjective එක quick කියන එකට ly එකතු කරන්න quickly. slow කියන එකට ly එකතු කරන්න slowly. slow කියන්නේ හැමින්. slowly කියන්නේ හැමීට. careful කියන එකට ly එකතු කරන්න. happy කියන එකට ly එකතු කරන්න. අන්න හැදෙනවා adverbs of manner. හරිද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ adjective වලින්ම තමයි adverb හදාගන්නේ නේද? ඔව්. adjectives වලින් තමයි adverbs හදාගන්නේ. හරි. ඒ කියන්නේ මේ જાතිය අපි manner කියන adverb හදාගන්න මේ විදිහට තමයි. හරිද? එතකොට ඔන්න ඔක තමයි දැනගන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා ආකාර තුනක් මේ adverbs of manner වල. එකක් තමයි positive අපි ඉගෙන ගන්න. positive කියන්නේ තියෙන විදිහ. ඊළඟට තියෙනවා comparative කිය. ඊළඟට තියෙනවා superlative කියලා ආකාරය. ඔන්න ඔය ටික අපි දැනගෙන ඉන්නවා. හරිද? ඒ ටික අපි පස්සේ කතා කරමු. positive කියන්නේ තියෙන විදිහ. quickly කියන එකම. comparative කියන්නේ තව කෙනෙක් එක්ක සංසන්දනය කරන විදිහ. more quickly. superlative කියන්නේ ඉහළම අගේ තියෙන අවස්ථාව. most quickly. වේලා ඉක්මනින්ම. හරි? ඒක අපි දැනම කතා කරමු. හරි. ඔන්න ඔය ටික තමයි මේ හැඳින්නේ. මම හැඳින්නේ. මේකට පාඩමක් තියෙනවනේ. පාඩම් වලදී මේවා විස්තරාත්මකව කතා කරමු. එහෙනම් අපි යමු නේද ඊළඟට. දැන් අපිට තියෙන මේකේ ඊළඟ එක්සර්සයිස් එකට යන්න ඇඩ්වර්බ් සම්බන්ධ තියෙන එකට මේ අපි මං හිතන්නේ අපිට තව අභ්‍යාස තුනක් විතර තියෙන නිසා අපි නිමස මෙතනින් උත්තර කරනවද කොහොමද අභ්‍යාස කරලා ඔව් අභ්‍යාස කරලා ඉමුනේ කරලා කරලා අපි ඊට පස්සේ කතා කරමු කොහොමද ඔව් මේ මේ අභ්‍යාසෙත් තියෙන අන්ඩර්ලයින් කරන්න ඇඩ්වර්බ්ස් ඔෆ් මැනර් ඔව් අපි අන්ලයින් කරන මේක විතරක් කරමු මොකද මේ ඔක්කොම කියවන්නේ නැහැ ඔව් ඒ කියන්නේ ඇඩ්වර්බ්ස් ටික විතරක් කොම ඇති ඔව් කාටද පුළුවන් කියන්නේ මේ 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 කරන්නේ මන්ස මේ මම හිතන්නේ මේ මේ කෙලින්ම අඳුර ගන්න ලේසි නේද ඔව් නැහැ මේක මේ කියන්න ඕන විදිහක් තියෙනවා ඒකයි බලමු මොකක් තියෙනවා මේ කැරක්ටර් ඉදිරිපත් වෙන්න පුළුවන් නේද Yes, sir, I will try it. So okay. First one, swiftly. Swiftly. Yeah. Second one, brightly. Narrowed brightly. Then tree swayed gently. Then branches rustling softly. Then bird නෑ මෙතන නෝ sorry නෑ මේ cheerfully මිසක් e කියලා එක වැඩිපුර එක cheerfully then colorful plumage නෑ නෑ sorry 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 oh no brilliantly shining brilliantly then current mood more rapidly and more rapidly Yeah. So then high above eagles soared gracefully. Gracefully. Then outstretched magnificently. Then effortlessly. Then the scene of beauty. That's all. Huh? That's all I think. Unparalleled. Right. Unparalleled? No. See? No. Okay, okay. Thank you. Thank you. Adverbs of manner කියලා category එක තමයි මේ අහන්නේ. ඔව් අන්න ඒක තමයි. Adverbs of manner මේ ආකාර නැත්නම් මේක තව තියෙනවා. දැන් උදාහරණයකට very කියන එකත් adverb එකක්. Very කියන එක. ඒ කියන්නේ adverb එකක් විස්තර කරන්න දාන තව එකක්. ඒකත් adverb එකක්. එතකොට ly තියෙනවා නම් ඉතින් තෝරගන්න දෙන්නේ නේද? ඔව්.
දැන් මෙතන මම ඉන් ද සන්ලයිට් කියන්නේ තැත් වේප ගත්තම හරි එහෙම ගන්න පුළුවන් අපි දැන් මේ මැනා ගැන විතරනේ කතා කරන්නේ ඔන්න අපිට ඔහොම ඉලකයටත් උනා යන්න බලමු හරි එහෙනම් මේ ප්‍රෙපොසිෂන්ස් ගැන නම් අපි කතා කරමු ඉතත් කතා කර අභ්‍යාසයක් කරා හරි මේකේ ලොකු දේවල් අපි කරන්නේ පස්සේනේ මේ ප්‍රෙපොසිෂන් කියන වචනේ ඉඳලා තියෙන්නේ ප්‍රී පොසිෂන් කියන එකනේ පොසිෂන් කියන්නේ ස්ථානය. ප්‍රී කියන්නේ ස්ථානයට පෙර කියන එක. ඔව්. ස්ථානයට පෙර නම් ස්ථානය මොකද්ද? ඔව්. දැන් හරි. ඔව් ඒක තමයි හරි. දැන් ප්‍රෙපොසිෂන් එකකින් කරන්නේ ප්‍රෙපොසිෂන්ස් කියලා කියන්නේ in on at on වගේ වань in on at with on ඕවන් කරන්නේ එක්කෝ verb එකත් එක්ක ස්ථානයක් තියෙනවනේ location එක. අන්නේ අතර සම්බන්ධය හදනවා. උදාහරණයක් විදිහට අපි ජීවත් වුණා කොහෙද? ගෙදරක. ගෙදරක කියලා කියන්නේ අපි සිංහලේ. අන්න ඒක හදන්නේ මේ ප්‍රෙපොසිෂන් එකේ. අපි අපි හිතමුකෝ මම ඉඳගත්ත බංකුවක බංකුව කියන එකට අර බංකුවක කියන ස්ථානේ ලොකේෂන් එක හදලා දෙන්නේ ප්‍රෙපොසිෂන් එකේ. මම ආව පහට. පහට කියන්නේ 5 තමයි 5 o'clock. පහට කියන එක අර verb එකත් එක්ක සම්බන්ධය ඇති කරන්නේ ඔන්න ඔගේ preposition එක. මං එයත් එක්ක කතා කරගත්තා. හරි. එතකොට I talked with him. I talked to him කියලා තිබුණේ ඒක with him. අයත් එක්ක කියන අදහස හදලා දෙන්නේ preposition එක. ඕක තමයි මේකෙන් කරන්නේ. හරිද? ඕක තමයි කරන්නේ. හරි. ඒක අපි note එකක් ලියන්න දෙයක් නැහැ. ඔන්න ඕවා තමයි කරන්නේ. ඉතින් මේ තේරුම මේක වර්ග කීපයක් තියෙනවා නේද? අවස්ථා ඒ දෙන අවස්ථා කීපයක්. ඔව්. පුංචි අදහස් කරේ මොකන්ද කොකද? ලොකේෂන් එක, ඩිරෙක්ෂන් එක, ටයිම් එක. ඔව්. ඔව්. මෙන්න මෙතන එක තියෙනවනේ. බලන්න පුළුවන්. දැන් අර මං කිව්වා වගේ අර ලොකේෂන් එකයි verb එකයි අතර සම්බන්ධතාවය අමුතු වෙනවා. ඔව්. ඒතකොට ඩිරෙක්ෂන් එක උදාහරණයක් විදියට යා එනවා මේ මෙහෙට he comes to me. He is coming to me. To towards අන්නේ වගේ හරි එතකොට by ආසන්නයි අන්නේ වගේ ඩිරෙක්ෂන් එක හදලා දෙන්න ටයිම් එක රිලේෂන්ෂිප් එක සම්බන්ධතාවය ඔන්න ඔක හදලා දෙන්න ඔක පාවිච්චි කරන්න පුළුවන් හරි දැන් එහෙමනම් අපි ඒ ගැන ලොකු පාඩමක් තියෙනවා අපි එහෙනම් ඒක ඒ වෙලාවේ බලමු දැන් අපි එක්සර්සයිස් එක බලාගෙන යන්න ඔව් එකත් අපි තනි කෙනෙක්ට අවස්ථාව තියෙනවා මේ fill in the blanks with appropriate preposition එතන බැංක්ස් තියෙනවා 15ක්. මේක වැරදුනාට කමක් නැහැ. මම ට්‍රයි කරලා දෙන්න. ඔව්. හසාරේට සංස්කෘතිය. අපි ඉක්මනින් කරලා ඉවර කරමු මේක. සර් හරියට දන්නේ මේ සාරා walked towards හරි ඔයා කියන්නේ. සර් එතෙන්ට හලෝ එහෙම ගන්න පුළුවන් වගේ අපි ගාමු along කියලා along හරි දිගි the street on her way to Inasa, she stopped at the store to sorry the store to for her friends number 4 she continued on her journey to the park she walked along along kilat karte hai hari among the trees on the park bench to sit කියලා ගත්තේ. හරි. sit on හරි හරි ඔය ටික thank you
සමාරු කියලා තිබුණා මේ ඒක ටික පස්සේ කරමු කියලා මේ ඊළඟ සැරේ. අපි අනිවාර්ය මේ මේ දැන් මෙතන මේ මේ අභ්‍යාස ගත්තොත් එහෙම මේකේ නිකන් නිකන් ටිප්ස් ටිකක් කියන්න බෑද මේ තැන් වලට මේ ආපු يعني එකක් දෙකක් හරි. ඔව්. දැන් අපි තමු මේ දැන් ස්ට්‍රීට් කියන එක ගත්තාම පාරක් නේ. හරිද? සමහර පාරක් දැන් වෝක් කියලා තියෙනවා. අනිවාර්යෙන් එක්කෝ ඔක දිගේ නැවිදගෙන යන. හරිද? එතකොට ලෝ ඔන් හරි ඔහොම දාන්න පුළුවන්. එතකොට දැන් මේ සමහර ඒවා දැන් උදාහරණයක් විදිහට ස්ථානයක් තිබුණොත් එහෙනම් අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒකේ ක්‍රියාපදයේ ස්වරූපය. දැන් ස්ටොප් කියලා මෙතන තියෙනවා. ස්ටෝ කියලා තියෙනවා. හරිද? එතකොට නතර වුණා. නතර වුණේ කොහොමද? එක්කෝ එන්න ඕනේ ස්ථානයේ ස්ථානයි. එහෙමනම් අපි කියන්නේ ඇට් ස්ටොප් ඇට් ස්ථානයේ ASCII නතර වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ එහෙම වෙන වෙලාවක් තියෙනවා. ඇට් තියෙනවා. එහෙම නැත්තම් by ආසන්නේ. හරි අන්න ඒ වගේ එකක් තමයි දාන්න ඕනේ. එතකොට සමහර වෙලාවල් තියෙනවා දැන් උදාහරණයක් විදිහට බහුවචනයක් තියෙනවා. මේ වගේ 10 වෙනි ස්තන එහෙම තියෙනවා. the path තියෙනවා ඊළඟට the trees කියලා එකක් තියෙනවා. එතකොට path කියන්නේ පාරනේ. හරිද? trees කියලා කියන්නේ ගස්. එතකොට ওই දෙක අතර සම්බන්ධ ගන්න පුළුවන් බලන්න. the path කියවම අපිට නිකන් එන්න ඕනේ ඉතින්. ඔළුවට එනවනේ. ගස් අතරේ තියෙන එක. හරි අන්න ඒ වගේ පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. එතකොට ඊට අමතර ට්‍රිප්ස් මේ පොඩි පොඩි ටිප්ස් තියෙනවා. ඒක පොඩ්ඩක් පාඩම් යනවා. අපි අපි ඇනිමස් මේ පස්සෙනෙක් ගත්තොත් එහෙම එතරම් තියෙනව නේද මෙතන මේ verb එකක් යදෙනවා පස්සෙනේ එකේ නිසා ඌ තමයි. ආ ඒ වගේ. ඔව් ඒ වගේ දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට බලන්න මේ දැන් verb එකක් තියෙනවානේ. verb එකකට කලින් තියෙනවා නම් ස්තනක් ඊට කලින් ප්‍රධාන ක්‍රියාපදයකුත් තියෙනවා නะ. she stopped කියලා තියෙනවානේ ප්‍රධාන ක්‍රියාපදයක්. හරිද? එතකොට verb එකක් තියෙනවා නම් verb එක කියන්නේ base form එකෙන් තියෙනවා. by කියන්නේ base form එකනේ present අවස්ථාවනේ. ගොඩක් වෙලාවට අපි දාන්නේ 2 කියන එකම තමයි. ගොඩක් ලන්නේ comma 2. හැබැයි උතර ing තිබුණා නම් අන්න එතකොට වෙනස් වෙනවා 4 කියලා දාන්න පුළුවන්. in කියලා දාන්න පුළුවන් from කියලා දාන්න. අන්න ඒ වගේ දේවල් තියෙනවා. අපි ඉස්සරහට එකත් ඒ දේවල් අපි කතා කරගෙන යා. ඔව්. මෙතන දැන් බලන්න 14ත් එහෙම එකක් තියෙනවා. 14ත් ඒ වගේ ගන්න. sit. කෙනෙක් අහනවා මේ 10 වෙනි එකට buy දාන්න පුළුවන්ද කියලා. 10. ඔව් බයි කියන්නේ මේ අසල කියන අදහස නිමන්ස කිව්වේනේ. ඔව් 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 ඒකත් වැරද්දක් නෑ ඒකත් හරි සි අවුලක් නෑ ද පාත් මන්ද ට්‍රීස් ගත් අතරේ තියෙන පාර එවද ගස් ද ට්‍රීස් කියලා තමයි සමහරලා ට්‍රීස් කියලා ද කැලේටත් කියනවා සමහර සමහර අවස්ථා වල එදෙනවා ට්‍රීස් කියලා විතරක් කැලේට බට පාත් බයි ද ට්‍රීස් කියන එකට වඩා මේක නේද වඩා ගැළපෙන්නේ අන්න ඒක හැබැයි මතක තියාන්න arrive කියන එක දාලා විස්තනක් තිබිලා ස්ථානය දැම්මුත් අනිවාර්යයෙන්ම ඇට්ටරින් හරි තමයි එන්නේ. හරි ඇට්ටරින් හරි මයි එන්නේ. දැන් මම තව ප්‍රශ්නයක් අහන්න මේ ඇට් සහ ඉන් අතර තියෙන වෙනස මොකක්ද? සාමාන්‍යයෙන් නම් ගත්තාම ඉන් කියලා දාන්නේ කෙලින්ම ඇතුලේ කියන එකයි. හරිද? යම් කිසි සීමාවක් ඇතුලේ. සීමාවක් ඇතුලේ. ඇට් කියලා කියන්නේ ආසන්නයි. දැන් උදාහරණයක් විදිහට ඉන් ද ස්කූල් කියලා ඉන් ඉන් ද ක්ලාස් කිව්වොත් පන්තිය ඇතුලේ. ඇට් ද ක්ලාස් කියන්නේ සමහරට මිදුලේ ඉන්න පුළුවන්. අන්න ඒ වගේ. හරි අන්න ඒ අදහස. හරි. ඔව් ඊට පස්සේ යට දෙනවා ෆ්‍රේෂල් වර්බ්ස් කියලා ජාතියක්. ඒ ෆ්‍රේෂල් වර්බ්ස් කියලා කියන්නේ යම් කිසි ක්‍රියාපදයකට ප්‍රිපොසිෂන් එකක් එකතු වෙලා එකතු වුණාට පස්සේ වෙනම තේරුමක් දෙනවා. දැන් උදාහරණයක් මේක තියෙනවා ටේක් ඕෆ් කියලා. ටේක් කියන්නේ ගන්නවනේ. ටේක් ඕෆ් කියලා කියනවා අර මේ ගුවන් යානයක් එහෙම ඉහළ නංවනවා. හරි ගුවන් යානයක උඩට නංවනකොට කියන්නේ එහෙමයි. ද කම් කියලා කියන්නේ එනවා. කම්ම ක්‍රෝස් කියලා කියන්නේ හම්බෙන් මුණ ගැහෙනවා. හරි. අන්න ඒ වගේ ටිකක් තියෙනවා. ඒක අපි ලිස්ට් එකකින්ම ඉගෙන ගමු. ඒ කියන්නේ ෆ්‍රේසල් වර්බ්ස් වල වර්බ් එකක් එක්ක ප්‍රොපොෂන් එකක් යදෙනවා. වේදෙනවා. ඒතර ඒකට වෙනම මීනින් එකක් තියෙන එක වෙනම ලිස්ට් එකක් තියෙනවා බලා ගන්න ඕන නේද? ඔව් ඔව්. ඒ අතරෙදි හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණාව ප්‍රිපොසිෂන්ස් ගැන කියනකොට හොඳට මතක තියාගන්න. ප්‍රිපොසිෂන් එකක් යදෙනවා නම් ප්‍රිපොසිෂන් එකකට පිටිපස්සේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් මොකක්ද එක්කෝ නවුන් එකක් එක්කෝ ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එකක් එක්කෝ ing ක්‍රියාපදය හරිද ඒ කියන්නේ after preposition අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොකද්ද එක්කෝ නවුන් එකක් එහෙම නැත්නම්
object pronoun එකක් ඒ කියන්නේ me us ඒ වගේ එකක් එහෙමත් නැත්නම් gerund එක gerund කියලා කියන්නේ ing සහිත ක්‍රියාපදයකට ඕකම තමයි එන්නේ ඕක හොඳට මතක තියාගන්න හරි 2 එක විතරක් verb එකක් එන්න පුළුවන් හරිද 2 එක මේ තුනට අමතරව verb එකක් එන්න පුළුවන් අර base form එකේ වර්තමාන අවස්ථාව අනික හැම අවස්ථාවකදීම noun after preposition ඒ කියන්නේ preposition එකකට පස්සේ noun එකක් හරි object pronoun එකක් හරි ing සහිත ක්‍රියාපදයක්ම තමයි එන්න ඕන අපි ඒක පාඩමේදී class සාකච්ඡා කරමු හරි පාඩම් වලදී ඉතින් ඔක ඉපා වෙන්නේ නැහැ අපි එක දිගට සෑහෙන්න කරා හරි ඔන්නඔකත් මතකේ තියාගන්න වෙනදුරට පස්සේ කතා කරමු ඕනේ මස ඉලක්ක අපිට තියෙන මේ conjunction සහ verbs ටිකක් දිගට වගේ පොඩක් පැහැදිලි කිරීම කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා ඒ නිසා අපි ඔව් 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 ඒක තමයි the verbs කියන්නේ පාඩම තියෙනවනේ ඒකදී අපි ඒක සාකච්ඡා කරමු conjunction කියන එකත් ඒ වගේ තමයි conjunction කියන්නේ වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරන පදවලට හරි ඒකද මෙහෙම නිකන් කතා කරලා වැඩ නැහැ මේක හැඳින්වීම විතරයි වාක්‍ය දෙකක් සම්බන්ධ කරන ඉච්චරයි ඒකට අපි පාවිච්චි කරන වචන ටිකක් තියෙනවා මේකේ. ඔව්. අපි අභ්‍යාස ටිකක් එමන්ස එමනම් අපි ඊළඟ දවසේ මුලින්ම මේ දෙක කරලා වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගමු. හරි. ඒක වෙබ්සයිට් ටිකක් දිගයිනේ. ඔව්. ඔන්නම තමයි. ඒකම එමන්ස මේ පෙන්නන්න මේකේ අවසානයේ නෝට් එකක් තියෙනවා මේ. ඒකත් ඔයගොල්ලෝ මේ ඒ කියන්නේ අපි දැන් ලබන සතියේද ඒ කියන්නේ ජූනි එතකොට එන්නේ ජූනි 10 ක්ලාස් එක සම්බන්ධ වෙනවා නම් ඔයාලා පේමන්ට් එක කරලා තමයි සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ විස්තර නෝට් එකේ අවසානයේ තියෙනවා. හරි. වැඩි විස්තර අවශ්‍ය නම් අපේ හොට්ලයින් එකට කතා කරන්න පුළුවන්. හොට්ලයින් නම්බර් එක මම පෙන්නන්නම්. එතනින් ඔයගොල්ලන්ට තව වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපි මෙහෙමයි. දැන් මේ අද ඇත්තටම අපි කරේ මේ හැඳින්වීම විතරයි. දැන් මේ හැම පාඩමක්ම නැවත වතාවක් අපි වෙන වෙනම අරගෙන සාකච්ඡා කරනවා. හරිද? ඒ කියන්නේ මේ පාර දැන් මේ ඉන්ට්‍රඩක්ෂන් එකක් විතරයි මේ parts of speech වලට. ඊටු ටික අපි එකින් එක වෙන වෙනම සාකච්ඡා කරනවා. ඒවා කරන්නේ අභ්‍යාසත් එක්ක සහ පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍ර වල ආපු විදිහ. ඒ සියල්ලම කොහොමද මොනවද විභාගෙට මේක බලා ගන්න ඕන දේවල් ටික. ඒ ඔක්කොම එක තමයි කතා කරන්නේ. නැතු මේ අද අපි කරේ මේ ඇත්තටම පාඩම නෙමෙයි මේ හැඳින්වීම විතරයි. හරි? ඒකෙදී අර පොඩ්ඩක් සමහර පාඩම් ටිකක් දිගට කතා කරාට අනික ඒව නැවත වතාවක් කරන්න තියෙන පාඩම. ඒ කියන්නේ මෙහෙම පාර්ට්ස් තියෙනවා කියන එක තමයි අද අපි කිව්වේ නේද? ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ මෙහෙම පාර්ට්ස් තියෙනවා කියලා තමයි හැඳින්වීමක් කරේ. අන්න එච්චරයි ඈ එච්චරයි. නැතුම් හැබැයි දැන් මේ පාර්ට්ස් කරනකොට නිමන්ස ඔගොල්ලන්ට තේරෙන්නේ නැති fill in the blanks කරනකොට. ඔව්. දැන් අපි මේ වෙන වෙනමනේ කරේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙතෙන්ට එන්නේ adverbs of manner, මෙතෙන්ට එන්නේ preposition එකක්, මෙතෙන්ට එන්නේ article එකක් කියලා දැනගෙනනේ කරේ. හැබැයි මික්ස් වෙලා යනකොට අපි දන්නේ නැහැ මොකක්ද දෙන්න ඕනේ කියලා. ඒ නිසා තව හැම මේ පාඩමක්ම ගැඹුරට ඉගෙන ගන්න ඕනේ. ඔව් අන්න ඒකයි. මේක දැන් කතා කරේ මේ බොහොම සරල අවස්ථාවක් විදිහට. කෙනෙක් කාලේ දෙනවා මේ කාලේ ප්‍රමාණවත්ද කියලා හොඳටම ඇති. මේ හොඳටම ප්‍රමාණවත් මේ කාලේ හදාගන්න. ඉංග්‍රීසි හදාගන්න. මේ මාස හතරක් කියන්නේ හොඳට ප්‍රමාණවත්. ඒ වගේම අපි නිමස මේ දැන් සඳුදා තියෙන අපේ ජූනි 10 තියෙන ක්ලාස් එකේ පැය 7යි 30ට තියෙන සාමාන්‍ය විදිහට සඳුදා සහ බදාදා කියන දවස් දෙකේ සතියේ දවස් දෙකක් රැය 7යි 30ට තියෙනතර අපි ඒ ලබන සතියේ නෝට්ස් ටික විමස අපි ටිකක් අර කීප දෙනෙක් ඉල්ලීමක් කරා අපි පොඩ්ඩක් ටිකක් කලින් දෙන්න බලාපොරොත්තු වෙන. ඔව් සඳා ඔව් ඒක අඩුම ගන්න අපි ෆිනල්ස් රෝ ආදෝ ඉරිදා වගේ දෙන්න බලාපොරොත්තු වෙන. ඔව් දවසක් තියෙනවනේ වැඩේට නේ. එතනදී මතක තියාගන්න අපේ ෂෙඩියුල් එක අනුව තමයි යන්නේ ෂෙඩියුල් එක තියෙනවා පෝස්ට් එකේ. අද අපිට ඉතුරු වෙච්ච අභ්‍යාස දෙකක් කරලා තමයි පාඩම පටන් ගන්න. හරි. දැන් ඕනනම් මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. ඔව්. නිමස. ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සාමාන්‍යයෙන් ප්‍රශ්නම තමයි අහන්න ඕනේ මේ ගුරුවරුන්ගේ. පුළුවන් ඉස්සරහින් මට කැමති නැහැ ගුරුවරු ඉස්කෝලේ යනකොට මේ ප්‍රශ්නම අහනවා. මේ ඒ කියන්නේ සමහර ගුරුවරු මට බැනලා දිනවා මේ සමහර කියලා දිනවා හිතුවද මම මේ විශ්වකෝෂයක් කියලා ගහන අහනකට උත්තර. හරි ළමයි මොනවාරි ප්‍රශ්න තියෙනවද? ඔව් කෙනෙක් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේකේ රෙකෝඩින් එක අහන්න පුළුවන් කියලා. ඔය කියන්නේ අපි රෙකෝඩින් එක වෙබ්සයිට් එකට දානවා.
රෙකෝඩිං එක දැන් අපිට මේ කොටස් දෙකකට බ්‍රේක් වුණානේ. ඒක එකතු කරලා තනි රෙකෝඩිං එකක් විදිහට අපි වෙබ්සයිට් එකට දානවා, සහ අපි YouTube එකටත් දානවා, ප්‍රොම් ග්ලෝබල් ස්කෝල් YouTube channel එකට. එතනින් රෙකෝඩිං එක මම හිතන්නේ හෙට දවස් ඇතුළත ලබා ගන්න පුළුවන්. ඔව්, තව ප්‍රශ්නයක් තියෙනවා මේ ඉස්සෙල්ලා නම්බෙක් ගන්න බැරි වුණා කියලා දාලා තියෙනවා. අපි නම්බෙක නැවත පෙන්නන්නම්. ඔයගොල්ලන්ට වැඩි විස්තර අවශ්‍ය නම්, ඒ කියන්නේ පේමන්ට්, දැන් පේමන්ට් කිරීම සම්බන්ධයෙන් කියනවනේ පේමන්ට් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. හරි, ඔන්ලයින් කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්. මම පොඩ්ඩක් ඉමස්ස පෙන්නන්නම් ඒක වෙබ්සයිට් එක. ඔයගොල්ලන්ට මේ ප්‍රමුඛ ලෝ ස්කූල් වෙබ්සයිට් එක දන්නවනේ. ප්‍රමුඛ ලෝ ස්කූල් වෙබ්සයිට් එකෙන්ම ලින්ක් එකක් තියෙනවා. එතනින් යන්න පුළුවන් ප්‍රමුඛ ඉංග්ලිෂ් අකඩමි වෙබ්සයිට් එකට යන්න පුළුවන්. අපි Google search එකේ ප්‍රොමෝ ක්ලෝ ස්කූල් කියලා search කරාම ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රොමෝ ක්ලෝ ස්කූල් website එක. ඒ website එකේ home page එකේම link එකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු. ඒකේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් දැන් recordings බලනකොට ඔයගොල්ලන්ට අන්න ඒක බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ ප්‍රමුඛ ඉංග්‍රීසි academy කියන logo එක තියෙන්නේ home page එකේ තියෙනවානේ. මෙන්න මේ logo එක click කරාම ඔයගොල්ලන්ට ප්‍රමුඛ ඉංග්‍රීසි academy කියලා වෙනම website එකක් තියෙනවා. ඒකට redirect වෙනවා. දැන් මේ තියෙන්නේ ප්‍රමුඛ ඉංග්‍රීසි academy site එක. ඒකට ගිහාම ඔගොල්ලන්ට මෙන්න නෝට්ස් ටික මෙතන දාලා තියෙනවා. එතනින් නෝට්ස් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ මේකේ මේ පේමන්ට් කිරීම සම්බන්ධයෙන් මෙතන මේ ටැබ් එකක් තියෙන පේමන්ට්ස් කියන ටැබ් එක ක්ලික් කරාම තව page එකක් open වෙනවා. ඒකේ දැන් අපි මේ 5000 කියන්නේ මාස 4ටම. ඒතර ඔයගොල්ලන්ට මේක අවශ්‍ය නම් 5000 එකවර ගෙවන්න පුළුවන්. නැත්නම් කොටස් දෙකකට ගෙවන්න පුළුවන් 2500 එකකින්. නැත්නම් monthly ගෙවන්න පුළුවන් 1250ක් විදියට. ඒක අදාළ වෙන්නේ ප්‍රමුඛ ලෝ ස්කූල් ස්ටෝන්ලට තමයි අදාළ වෙන්නේ. එතන මේ මෙතන account number ටික තියෙනවා. account number එකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඔයගලන්ට කාඩ් එකකින් debit card එකකින් නැත්නම් credit card එකකින් online pay කරන්නත් පුළුවන්. ඒක තමයි පල්ලෙ හැටි. හරි. කෙනෙක් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. අපි එකක් තමයි කෙනෙක් මේ ඉස්සෙල්ලා ෆෝන් නම්බර් එක අහලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් පෙන්නමු. මේ තියෙන ෆෝන් නම්බර් එක. තව වැඩි විස්තර අවශ්‍ය නම් මේ ෆෝන් නම්බර් එකට මේ WhatsApp message එකක් දාන්න, නැත්නම් call එකක් දෙන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට. මේක තමයි ප්‍රමුඛ ඉංග්‍රීසි academy එකේ නම්බර් එක. ඔව්, ප්‍රශ්නයක් මම ඇවිල්ලා තිබුණා. ඔව් ඔව් අර 8 වෙනි අභ්‍යාසයේ 13 වෙනි කොටසේ මේ verb එකක් නැහැ කියලා එතන listen කියන එක තමයි එන්න ඕනේ. listen. හරි. කෙනෙක් ප්‍රශ්නයක් අහනවා. සර් ආටිකල්ස් වල the sri lankan elephants කියලා එද්දි meaning එක වෙනස්ද කියලා. ඒක තමයි මම හිතන්නේ එමස් එක පැහැදිලි කරේ. දැන් the sri lankan elephants කිව්වහම meaning එක වෙනස්ද කියලා අහනවා. sri lankan elephants ඊළඟ the sri lankan elephants. ඔව්. සාමාන්‍ය ශ්‍රී ලංකන් එලිෆන්ට්ස් කියන එකට නම් ද දාන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා කියලා තියෙනවනේ. ඒ කියන්නේ ආයපක් ද කියන එක අමුතෙන් හඳුන්වන්න දෙයක් නැහැ නේ. ශ්‍රී ලංකන් එලිෆන්ට්ස් කියන වචනේත් එක තමයි යන්න ඕනේ වරන්නේ. ඔව් වරන්නේ. ඔව්. කියන්නේ එලිෆන්ට්ස් කියන වචනේ විතරක් තියෙනවා නම් ඕල් එලිෆන්ට්ස් අපි අර ලොජිකලි ස්ටේට්මන්ට් වලත් කරනවා කියන්නේ මස්. ආ එලිෆන්ට්ස් කියලා තිබුණත් ඕල් එලිෆන්ට්ස් කිව්වා සේම් මීනින් කියලා අපි කරනවා ලොජිකලි ස්ටේට්මන්ට් වල. ඒකම තමයි. කෙනෙක් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම කලින් පේමන්ට් ඇහුවා මට. හරි, ඔය ප්‍රශ්න තියෙන කට්ටේ නම්බර්ස් වලට කෝල් කරන්න. ඒ කලින් කියපු විදිහට කෙනෙක් අහනවා එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් අයට මේ ඉංග්‍රීසි පන්තියට සහභාගි වෙන්න පුළුවන්ද? ඔව්, සහභාගි වෙන්න පුළුවන් නේද? හරි, ඒ ප්‍රශ්න ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් නිමස්සට අවසන් කරන්න පුළුවන්. අපි නැවත මුණ ගැහෙන්නේ සඳුදා. ඒ කියන්නේ ජූනි 10 ක්ලාස් එකෙන් තමයි හම්බෙන්නේ රෑ 7:30ට. අපි නෝට්ස් ටික සන්ඩේ වගේ වෙනකොට දාන්න බලාපොරොත්තු වෙනවා. ඔනේ මස්ස. ඔව්, ඒක තමයි මම දැන් නැවතත් තව කියන්නේ මේ අපි මේ හැඳින්වීම විතරයි කළේ. අපි පාඩම් ඔම ඩීප්ලි සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්නේ අදාළ ග්‍රැමර් කොටසයි සහ අභ්‍යාස. ඒ අභ්‍යාස කරනකොට මොනවද පාවිච්චි කරන්න ඕනේ, ටෙක්නික්ස් ඉක්මනට කරනකොට මොනවද කරන්න ඕනේ, සහ විභාගයට අදාළ මොන විදි ඒවද එන්නේ විභාගෙදී, අන්නේ සියල්ල අපි මේකෙදී සාකච්ඡා කරනවා. ඉස්සරහට සඳ තමයි පාඨමාලාව ඒ ආකාරයට ආරම්භ වෙන්නේ. අද ඉතින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් නේ දුන්නේ.
මේවා අපි එක එක කොටස් වශයෙන් වෙන් කරලා ඔකල ෂෙඩියුල් එකේ දකිනවනේ. අන්න ඒක කරන්න පටන් ගන්න සඳහන් නම් තමයි. එහෙනම් එච්චරයි වගේ ප්‍රශ්න පුතේ. හරි. එහෙනම් සිරු දෙන්න අපි ගුඩ් නයිට් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. සුබ රාත්‍රියක් කමට. ප්‍රභාතයකට අහස සදි දුලන්න from Mooka Law School.